नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो भगवतो सम्मा सम्मा संबुद्धस्स। संबुद्धस्स। नमो नमो तस्स भगवतो अरहतो भगवतो सम्मा सम्मा संबुद्धस्स। संबुद्धस्स। अनुपुब्बेन मेधावी ओकतोकं कनीकने कम्मारो रजतस्तेव निद्धेमलमत्तो। इधर बटा रन करवा अनुक्रमें ठीक है ठीक है तोक तोकं कने कने ठीक है ठीक है वैन टा अरे तरंगलती है ना माला माला कटे स्वभाव है आगर तरंगलों ना तीन ना याम माला स्वभाव है एक रंकार हुआ तमा इधर ने रंकार हुआ टिके 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 एका इंकर नमूत रंकार हुआ अनुक्रमें एके तीन ना इताम शेष वो माला पावा आइन करना ठीक है ठीक है। ये वाके भाग्य तो ना आंसे वधारा ना मैं तमा सीता पीरी बंद हो सीता पीरी से तू करने तनता सीता निवागा ने तनता සිතේ ඇතිවලා තියෙන කෙලස් කිලිටි එකවර මයින් කරන්නවත් බෑ අනුක්‍රමේ ටික 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 සිතේ කිලිටි සාමුලින්ම දුරු කරලා දාන්න සංකරුවා රත්තරන් වල තියෙනා වූ කිලිටි අයින් කරපුවාම තියෙනවා එතකොට සුපිරිසුදු රත්තරන්නේ ඒ වගේ දැන් ජීවත් වෙනකොට අපි හැම එකේ නාම විහිං පිළිගත්ත දෙයක් තමයි මම නැවති කෙනා සාමාන්‍ය ව්‍යවහාර ලෝකයේදී පිළි aran තියෙන දෙයක් මම නැමැති කෙනා තමයි හරි නිවැරදි එතකොට අනෙක් කයට තමයි අපිට ඇඟිලි දික් කරන්න පුළුවන් ඔයා නිසා ඔයාගේ කීම කිරීම තමයි මේකේ වැරදි කියලා අපි වටපිටාවට ඇඟිලි දික් කරනවා ඒක තමයි අපේ පුරුද්ද එතකොට තමා කියන එක නැත්තා නිවැරදි. එතකොට තමා රත්තරන් වාගේ. නමුත් තමා නිවැරදි කියන දෘෂ්ටියේ වාසය කරන ලෝකයා ආර්ය අවබෝධ කර උතුම්බන් වහන්සේ පෙන්වීම මොකද්ද? ඒක නෙවෙයි රත්තරන්. ඒතර නෙමෙයි ඒක කිලිටි. රත්තරන් වල ගෑවිලා තියෙන කිලිටි. හැබැයි තමා කියන දෘෂ්ටිය දුරු කර ගැනීම සිත නිකලස් කර ගැනීම ක්‍රියාන්විතයේ සිද්ධ කර ගන්න පුළුවන්කම තියෙන්නේ අර රත්තරන් වල කිලිටි අරින රංකරුවා. එතකොට රංකරුවා කවුද? මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාපු අපි. රංකරුවා. මොනවද රත්තරන් වල කරන අය? රත්තරන් වල තියෙනා වූ කිලිටි දුරු කරන අය. එතකොට මනුෂ්‍යාත්ම භාවයක් මානව හිතවාදී ජීවිතයක් ගත කරනකොට එහිදී අපිට මම නිවැරදි කියන දෘෂ්ටිය අන් අයට වඩා මන් නිවැරදි කියන දෘෂ්ටියක අපි පිටලා තියෙනවා. එතකොට ඒ දෘෂ්ටියද මලක් අපිට. මලක් කියන එකේ තේරුම කිලිට්ටක්. ඒ කිලිට්ට එකවරම මම කියන දෘෂ්ටි ඉවරයි කියලා ගන්න මේ දකින්නට පුළුවන් කමක් නැහැ. ඒක අනුක්‍රමයෙන් ටික 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 අර රත්තරන් වල කිලිටි අයින් කරනවා වගේ අනුක්‍රමයෙන් සිත නිවෙන්න නිරෝධ කරන්න. සිත නිවෙනකොට නිරෝධ වෙනකොට මම ආයනේ කියලා දෘෂ්ටි ඉවර වෙලා. එතකොට තමයි හැබැයි රත්තරන් මතු आलोक उत्पाद अने अभी एलिए वैठे निकल इराहदे एलिए ने भी ग्रहतार कावली ने भी इधर कोटे सियलुम में संकतवु एली सियालम अभी बाबा अतिवेन्नावु बायसोक तत्त्वगनीम सियाल दुरुनावु एलिए आलोक उत्पादी एलिए वेटेन्ने
විද්‍යාපෞල යමක් සිදු වෙයිද සිදු වෙන දේ පිළිබඳව ඉතා නිර්වද්‍යව දැකීම තුල ඒ එළියෙන් එතකොට මාත් තුලත් මාටත් වෙන සිදුවීම හොඳට ප්‍රත්‍යක්ෂව දැක ගන්නකොට තමයි එළිය වැටෙන්නේ ආගේ එළිය ඇති වෙච්ච තැන අර මමයේ කියන කිලිට නැහැ නියම රත්තරන් පිරිසිදුම රත්තරන් ඊට මෙහයින් මේ මානව වර්ගය වශයෙන් ඉපදිච්ච එක රත්තරන් නමුත් මේ මානව වර්ගය වශයෙන් ඉපදිච්ච එක තමයි රංකරුවා ඒ රංකරුවාගේ රාජකාරිය කරලා ඉවර වෙනකොට කටයුත්ත ඉවර වෙනකොට අර මොකද්ද හැබැයි රත්තරන් මතු වෙනවා නිර්වාණ ධාතුව සාස්සත් ඉතින් බුද්ධ දේශනාව පිළිබඳව කතා කරනකොට අවස්ථා තුනක් තියෙනවානේ මොකද්ද පෛරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද පෛරයාප්තිය කියන්නේ ශ්‍රවණය කිරීම කරුණාකාර විරාගයේ නිරෝධයේ නිවීම පිණිස තියෙන ධර්ම සාකච්ඡා කිරීම වටා ගැනීම තේරුම් ගැනීම මේ නාම රූප ධර්මයන් පිළිබඳව ධර්ම වෙනම හුඟක් වෙනව නෙමෙයි මේ නාම රූප ධර්මයන්ගේ අටගෙන් නැසෙන ධර්මතාවය වෙනත් වචන වලින් කියනවා නම් හටගෙන් නැසෙන පංච උපාදානස්කන්ධය පිළිබඳව හටගෙන් නැසෙන පංචස්කන්ධය පිළිබඳව ඈ එතකොට ඒ පිළිබඳව සාකච්ඡා කරලා වටහා ගන්න තේරුම් ගැනීමට කියන පෛරියාප් සාසන ඊළඟට ඒ තුල एक प्रतिपत्ति भी वासे जीवित समीप करगेन क्रिया करीम प्रतिपत्ति मा प्रतिपत्ति शासन एम क्रिया करानी नाम तमा सुय लबेन प्रतिवेद लबेन निवीम लबेन अट उदाहरण एक वसे इनकी नवा नंद अभी तो आयुर्वेदे दिनवा अपे लेडाक सामने करगान लेड दुरु करगान बेत वट्टोरु दिनवा මේ බේත් වට්ටෝරුවට අනු ඒක සඳහන් වෙලා තියෙන අරලබුළු නෙල්ලි ඔය රසගිත පත්පාඩකම් ආදී තව නොඑක් දේවල් එකතු කරලා අටේකට ඉඳලා සීනි මී පැණි අනුපානෙට දාලා බෝතලේ නිකරුත් නෙමේ බෝතලේ දේවාවක් කරලා තියලා මණ්ඩි මෙදිනේකොට සුලවලා උදේට ආවහට බොන්න කියලා එතකොට දැන් බේත් වට්ටෝරුවක් දන්නවා ඊළඟට බේත් ටිකත් හදලා තියෙනවා බෝතලෙත් දාලා තියෙනවා ඒවා සොලවලා උදේ ආවා සොලවන්න කියනද ඒ ටිකත් කරනවා ඊගාර නොකරන්නේ මොකද්ද ආ බේත් වට්ටෝරුවක් කියවනවා ඒකේ අදාළ දේවල් හදලා බේත් ටිකත් හදා ගන්නවා උදේවා බෙහෙත් බෝතලෙ සොලවනවා වෛද්‍යවරයා පිළිබඳව විශේෂ කොට ಗುಣ කියනවා හැබැයි මිනිස්සෙක් තමයි හැබැයි දක්ෂ වෛද්‍යවරයෙක් තමයි ආයේ නැහැ මේ බෙහෙත් මේවා කොච්චර වටිනවද කියලා එහෙම එහෙමත් ಗುಣ කියන ಗುಣ ගායනා කරනවා එහෙම කරමින් නොකරන්නේ මොකද්ද බෙහෙත් බොන එක බෙහෙත් බොන එක ඈ උදේවා සොලවලා බෝතලේ පැත්තකින් තියලා වෛද්‍යවරයා වර්ණනා කර කර ඉඳලා ඒ ටික කරනවා බේත් ටික බොන්නේ නැහැ බේත් බොන්නේ නැහැ බේත් බොනවා නම් ඒකට කියන්නේ ප්‍රතිපatti බේත් බිලා නිකනුත් බෑ ඒකේ පත්‍යාපත්‍ය ආහාර ගන්න වෙනවා අපත්‍ය ආහාර අයින් කරලා පත්‍ය ආහාර ගන්න ඕන ආහාරභ්‍යන්තරයේ පවතින ලෙඩේට මොකද වෙන්නේ ඒක එන්නේ එන්නේ උඩු දුවනවා වැඩි දුවනවා මෙසක්කම් සනීප වෙන්නේ කතාවට මොකද්ද කියන්නේ මං අහවල් දක්ෂ වෛද්‍යවරයෙක්ගෙන් තමයි බේත් ගන්නෙ. එසේ මෙසේ වැඩක් නෙමෙයි. ගිහිල්ලා
ඒ දක්ෂ වෛද්‍යවරයාගෙන් බේත් ගන්න. ඒ බේතුත් අපේ දරුවෝ ටික එකතු වෙලා හොඳ හදලා දීලා තියෙනවා. ඒ උදේ ආවා හොලවලා තමයි මේ බේත් බොන්න තියෙන්නේ. මම ඒ ටික කරලා තියෙනවා. එතකොට මම කරන්න නැත්තේ මොකද්ද? බේත් බීම. ප්‍රත්‍යාපත්‍ය ආහාර වලින් මේ පෝෂණය වීම. ඒ ටික කරලා නැති නිසා මොකද්ද වෙන්නේ? මගේ ලෙඩේ නම් එහෙමමයි. මගේ ලෙඩේ නම් එහෙමමයි. එතකොට දුක නැමැති ලෙඩේ මානසිකව බැලුවොත් ශාරීරිකව බැලුවොත් මොකක් හරි උදරාබාධයක් එහෙම නැත්නම් ගෙඩියක් එහෙම නැත්නම් අභ්‍යන්තරික මොනවා හරි සිද්ධියක් ඒක දැන් ගැලවිලා දුර වෙලා සුවය ලැබිලා නැහැ කායිකව සුවය ලැබිලා නැහැ මානසිකවත් දුක අපිට දුක කියන කතන්දරේ බුද්ධ දේශනාවට අනුව දුකනේ මානසික ලෙඩේ පංච උපාදානස්කන්ධ දුක්ඛානේ එතන දුරු වෙලා නැහැ අධිගමේ ලැබිලා නැහැ නිවීම සැනසීම ලැබිලා නැහැ මක් නිසාද බේත්තික බීලා නැති නිසා පත්‍යපත්‍ය ආහාර පිළිබඳ සැලකීමක් නැති නිසා ඒකේ මොකද ප්‍රතිපත්ති මේ කතන්දරේට අපි ක්‍රියාත්මක නොවිච්ච නිසා සිත ඇතුලේ ලෝභය ද්වේෂය මෝහය නොඑක් විදිහේ මානසික ආතති ඒ වගේම දෘඪතර බලාපොරොත්තු මෙහෙම කරන්න ඕන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න කිය කියා අනාගතේ මෙල් අත ළඟට මෙහෙම આવી පේනවා ඒ පේන අනාගතයට ඇතුළු වෙන්න කරන උත්සාහ ඒ අතීතයේදී මට මෙහෙම වුණා මෙහෙම කළා මෙහෙම කිව්වා ආපහු ආවර්ජනා කිරීම මේකනේ බරපතල අසනීපී අපිට මේකනේ බරපතල අසනීපී ඒ අසනීපේ නයි යටින් එහෙමමයි උඩින් වැඩක් කරනවා මොකද්ද බේත් ටික බොන්නේ නැහැ ඒ වුණාට වැඩක් කරනවා මොකද්ද පට්ටිය මේකතු වෙලා අපි මිනිස් සමාජය තුල ආගම දහම වශයෙන් අපේ ශාස්ත්‍රෝරය තථාගත බුදුහිමියන් වහන්සේ දේශනා කරවදල නෛර්යානික ශ්‍රීසත් ධර්මය අපි වචන වලින් අදහස් වලින් කතා කරනවා ප්‍රකාශ කරනවා ඒ පිළිබඳව නොඑක් විදිහේ රංචු ගැසි ඒක රාශි වී ප්‍රකාශිත භාවයන් එහෙම පිටින්ම සිද්ධ වෙනවා ඒ අතර තර්ක විතර්ක ඇති වෙන ඔට්ටු වෙනවා හැබැයි දෙවෙනි වැඩේ කරන්නේ නැහැ මොකද බේත් බොණ්ඩ වුණකම අර ඒ නිසා මොකද වෙන්නේ තුන්වෙනි වැඩේ වෙන්නේ නැහනේ අර අධිගමය නිවීම සැනසීම ලැබෙන්නේ දැන් ඔන්න අර රන්තරුවා ටික ටික රත්තරන් වල මේ රන් වල තියෙනා වූ මල ටික අයින් කරනවා කිරිටි අයින් කරනවා ටික ටික අපිට බැස ගන්නට වෙනවා මොකේදද ප්‍රතිපත්ති ශාසනයේ ප්‍රතිපත්ති ශාසන මං කියන්නේ මේ පින්වතුන් බැසගෙන නැහැ කියනවා නෙමෙයි නමුත් බැස ගන්න තරමට තමයි ඔබගේ සිතට ඇතුළතින්ම සැනසීම නිවීම විවේකේ එන්නේ බැස ගන්න තරමට ප්‍රතිපත්‍ය නුකූල වෙන තරමට ඔබට ඇතුළතින් නිවීම සැනසීම ලැබෙනවා බැස ගන්න තරමට එතකොට දැන් ඔබ අධිගමලාභී බවට පත් වෙන. ඒ කියන්නේ මම අධිගමලාභී කියන අර්ථයට ගන්න එන්නේ නෙමෙයි මම මේ කියන්නේ කෙනෙකුට. ඔබ මම ආයනේ දෘෂ්ටිය තුල අධිගමලාභී වෙන්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඔබට ඒ අධිගමලාභී කතාව පැත්තක තියන්නකෝ. ඔබට ගැඹුරෙන් නිවෙන්න. ඔබට ගැඹුරෙන්ම නිවිලා අතීත පිළිබඳව ආපහු කල්පනාවට නොඑන්න. ඊයේ පෙරේදා පළමුදා ගියා ඒවා පිළිබඳව වැඩි කල්පනාවට නොඑන්න. හෙට ඉදිරියට මෙන්න මෙහෙම සැලසුම් කියලා හිතේ ඒ විකාර මනෝ විකාර නොවෙන්න මනස්ගත නොවෙන්න මනස්ගතනේ අනාගත හැදෙන එක හිතේ මනස්ගත නොවෙන්න අතීත මනස්ගත නොවෙන්න දැන් දැන් ළඟ ළඟ වාඩි වෙච්ච පුටුවකාරි නිදාගත්තු ඇඳේ හරි සක්මනේදී හරි සිත බොහෝම නියුණු එළිය වැටෙන පුල එළිය
එවැගේම විද්‍යා ඥානෙ ඒ කියන්නේ මෙතන ද්‍රව්‍ය නෙමෙයි මොකද්ද මේ සිද්ධ වෙන්නේ නික විදිලි කොටනවා සිතිවිලි වේගය විදිලි කොටනවා වගේ සිතිවිලි වේගය ඇති වෙලා නැතන ඒ සිතිවිලි වේගය තුල මමෙක් පුජ්‍යලයක් දෙයක් කාරණයක් නෙමෙයි ඈ එතකොට එවැනි සිතිවිලි පුංජයකට සිතිවිලි වේගයකට වේගයක සිද්ධියක් මේ නාම රූප ධර්මයන් කියලා ළඟලඟින් දැක ගන්න ළඟින් මේ ගැන දැකගෙන නිවීම ඇති වෙන හ්ම් ඒ දක්වා ඔබ ප්‍රතිපත්ති වෙන්න ඕන ඒ දක්වා ඔබ හැසිරෙන්න ඕන යෙදෙන්න ඕන ඒ හැසිරීමේ යෙදීමේ කාර්යයට මොකද්ද ඒක යෙදෙනකොට ඔබට සම්මත වශයෙන් යම් යම් කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන් ඒවා ඉතායික්මනින් කළා දවසේ අපි ගත්තොත් දවසට පැය 24යිනේ ආ කරන්න තියෙන කටයුතු වෙනදතර ඉක්මනින් අනලස්සෝ ඉසිසිද්ධ කරලා පැයක පමණ කාලයක් පැය භාගයක පමණ කාලයක් පැයක බෑ ඉඳ බෑ නං ආ කිසිවක් නොකර කිසිවක් කටයුතු වලට සිත නොපෙළඹි යම් හැසිරීමක යම් නෙවුණු ඉරියව් හැසිරීමක හෝ එමෙත වාඩි වෙච්ච ඉරියව් වේ හෝ ඔබ තුලට ගැඹුරට අර විදිලි කොටනවා වගේ සිත සිතවිලි ඇති වෙලා නැති වෙන තැන දැක ගන්න උත්සාහ කිරීම ඒ හැසිරීම මොකද ප්‍රතිපත්ති ඔබ ඒ ප්‍රතිපත්තියේ හැසිරෙන ධර්මයට තමයි ඔබට නිවීම ඇති වෙන්නේ ඉතින් මේ සම්බන්ධව විවිධ දේශනා තථාගත බුදුරජාණන් වහන්සේ තින් දේශනා කරලා තියෙනවානේ ඒවා අපිට ත්‍රිපිටකයේ ආශ්‍රිතව අහන්න ලැබෙන සූත්‍ර ධර්මයන් එහෙමද තියෙනවා එක සූත්‍රයක් තියෙනවා මේ සංයුක්ත නිකායේ කන්දක සංයුත්තේ මොකද මේ සූත්‍රය නම් මම සූත්‍රය දෙකට කියන්නේ නැහැ කෙටියෙන් එක තැනක් විතරක් කියනවා ဒုတိය ගද්දුල බද්ද සූත්‍රය ဒုတိය ගද්දුල බද්ද සූත්‍රය ဒုတိය ගද්දුල බද්ද සූත්‍රයේදී වාග්යපුතුන් වහන්සේ මේ සූත්‍රයේ එක සඳහන් වෙලා තියෙන්නේ දේශනා කරනවා මහණෙනි මේ ත්‍රිසංගත ප්‍රාණීහු යම් බදු වෙද්ද මහණෙනි එසේ විසිතුරු අන් එකද සමූහයක් මම නොදකිමි අපිට උනත් ඔක පේනවනේ මේ ත්‍රිසංගත සත්තු ඉන්නවනේ ත්‍රිසංගත ප්‍රාණීහු කොච්චර ඉන්නවා එතකොට අනේක විද වර්ණ හඬ කියන ත්‍රිසංගත ආදු සත්තු කුරුල්ලෝ ගත්තොත් එහෙම සතා සීපාව ගත්තොත් එහෙම බඩගාගෙන උරගාදී සතුන් ගත්තොත් එහෙම අනේක විසිතුරු භවකේ මේ සත්තු ඉන්නවා හැදිලා වැඩිලා තියෙනවා මාන්නේ මේ ත්‍රිසංගත ප්‍රාණීහු යම් බදු වෙද්ද මොනාකාරට වෙද්ද එසේ විසිතුරු අන් එකද සමූහයක් මම නොදකිමි ත්‍රිසංගත යෝනි සත්තුන් තරම් තරම් විසිතුරු බවක් මම කොහෙවත් දකින්නේ නැහැ කියලා කියනවා මාන්නේ මේ ත්‍රිසංගත ප්‍රාණීහුද සිතින්ම විසිතුරු වූහ ඔන්න බලන්නකො ඒ ත්‍රිසංගත සත්තු කොතනින්ද හටගන්නේ සිතේම ඇතිවෙච්ච විසිතුරුකම් සිතේම අනේකත්වය සිතේම අනේක විදිය විසිතුරු එතකොට මේ විසිතුරු භාවය ගැන කතා කරනකොට ඔබ පින්වතුන්ට වැටහෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජා කියන සුද්ධාෂ්ටකමේ රූපවලින් නැගුණා වූ රූප ගොනුනේ රූප ගොඩවල්නේ ඒ අනේක ಜಾති ත්‍රිසංයෝනි සතුන් කියන්නේ එතන එහි තියෙන විචිත්‍රත්වයේ වර්ණත්වය එහි තියෙනා වූ අනේකත්වය ඒ සිරුරු වල ඒ සිරුරු එහෙම ගොඩ නැගෙන්නේ සිත සිත්විලි වලට අනුවනේ සුද්ධාෂ්ටක රූප ඒ විදිහට හැදෙන්නේ ඒ කියන්නේ සුද්ධාෂ්ට රූප අනේක වර්ණ අනේක ක්‍රම වේදයට හැදෙන්නේ ඒ ඒ වෙලාවට පහළ වෙන රාදෝෂ මොහ රාග දෝෂ මොහ සිතිවිලි වල හැටියට
ඉතින් මහණෙනි ඒ තිරිසංගත ප්‍රාණීහු සිතින්ම විසිතරු වූහ සිතින්ම හැදිලා තියෙනවා මහණෙනි ඒ තිරිසංගත ප්‍රාණීන්ටද වඩා සිතම ඉතා විසිතරුයි බලන්නකෝ ඒ ප්‍රාණ ශරීර කුඩුලටත් වඩා මේ විසිතරු වෙලා තියෙන්නේ මොකද්ද සිතමයි මෙහිලා මහණෝදේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සකලිටි වී යයි නිතරම සිය සිත ප්‍රතිවීක්ෂා කළ යුතුයි එනකොට දැන් මේ මේහා විශාල මේ මේසා මේසා විශාල මේ මොනවද මේ ත්‍රිසංයෝනීය සත්වනිකාවල් අනේක විසිතුරු ඒ ශරීර කූඩු හැදෙන්න මුල් වෙලා තියෙනෙත් මොකද්ද සිත එතකොට සිත විසිතුරුයි අර මනෝ පුබ්බංගමා ධම්මා කියලා වදාලේ ওই වචනේ තමයි සීමුකේ මනෝ පුබ්බංගමා සියලු ධර්මතාවයන්ගේ මුල මනෝ ඒ විසිතුරු සිතේ අදක ඊක නෙමෙයිනේ අනාදිමත් කාලයකදී මේ සිතේ ඇතිවෙනා විවිධ විවිධ ගතිවලට අනුව තමයි මේ ක්‍රියා වෙන්නේ ඒකේ ප්‍රමුඛත්වයේ තියෙන ඒකේ සියල්ලගේම මේ මොකද්ද මූලහරය වෙන්නේ මොකද්ද රාගයේ ద్వේෂයේ මොහේ අනේක රාගයේ අනේක විවිධත්වය ద్వේෂයේ අනේක අනේකත්වය මුලාවේ අනේකත්වය රාග දේශ මොහ කියන කිලිටි සකලිටියයි මේ කිලිටි වලින් කියලා නිතරම ප්‍රත්‍යවේක්ෂා කරන්නේ එතකොට දැන් ප්‍රත්‍යවේක්ෂා විදි අපිට තේරෙනවා අද මේ පිළිබඳව විමසා බැලීමේදී ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ විමසා බැලීමේදී අපිට තේරෙනවා මේ හැදී මේ වචන කතා කිරීම මේ යෑමීම් කීම් කිරීමේදී මිතීම කොටස ට වැඩි කොච්චර විවිධයිද මේ ගස්වල ඉගිලෙන කුරුල්ලු උන්ගේ හඬවල් උන්ගේ වර්ණ විචිත්‍රත්වය වර්ණත්වය අර බඩගාගෙන සතා සතුන්ගේ අනේකත්වය ඊළඟට මේ කකුල් හතරෙන් දුවන විවිධ විවිධ සිව්පා සතු එතකොට ඒ ඒ සිතීම් කීම් කිරීම වලින් අදාළ නැහැ මේක අදාළ නැහැ කියන එකේ තේරුම ඒ ක්‍රමයේ නෙමෙයි මේකේ මේ හැඩය තුල කියන්නේ කරන්නේ සිතන්නේ හැබැයි මේකෙත් පුළුවන් කෙනෙකුට මේ ඉමේ ඉඳගෙන මේ මේ මෙතන ඉඳගෙන හෙමිහිට වැට කඩාගෙන ආපහු අර පැත්තට වැටෙන වැටෙන ක්‍රමයට නොඑක් විදියට මත් වෙලා නොඑක් විදියට වැරදි විදියට කියමින් කරමින් සිතමින් අනිකාට කරදරයක් කිරියරයක් වෙහෙසක් ඇති වෙන විදියට කීමේ කිරීමේ බිනීමේ ස්වභාවය මෙතන වැඩි වෙනවා නම් ඉතින් ඒ සිතිවිලි වලට අනුව ඒ වැනි එවැනි හැඩ ඇති රූප කොටවල් ලැබෙනවා ඒක අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ එහෙම වෙනවා නේද කියලා ඈ ඒ නිසා ඔබ ඔබගේ සිත තුළම ඔබ ඔබ කාටවත් බයවත් කාටවත් ලැජ්ජාවවත් කාගේවත් බලපෑමකටවත් නෙමෙයි ඔබට ශාසනික වූ අත්දැකීමක් තුළ සද්ධර්මයාගේ හෙළිදරව් වීම තුළ ඔබට පේන්න පටන් ගන්නවා මොකද්ද මගේ කීම මගේ කිරීම මගේ සිටීම මා තුළ කීම කිරීම සිටීම බොහොම අර පරිස්සම් විය යුතුයි බොහොම සරල විය යුතුයි බොහොම වැඩදායී විය යුතුයි තවත් කෙනෙකුට වෙහසක් අසහනයක් හැප්පිලා පීඩනය නොවේ නොවන විදිහට වග බලා ගත යුතු ඒ විදිහේ සකසුරුවමක් අපි තුල ඇති වෙනකොට ඒකද ප්‍රතිපත්ති ඒකද අර ප්‍රතිපත්තිය පරිත්‍යාප්ති ප්‍රතිපත්ති කිය අපි කතන්දරේ බේත් බෝතලේ බේත් ටිකක් බොනවා වාගේ වැඩේ ඈ කීප කිරීම සිටීම මේ සිටීම සිටීම තුලනේ කියන්නේ කරන්නේ එතකොට අපේ චින්තනය අපේ සිටීම උසස් විය යුතුයි මොකද සිටීම උසස් බවේ ඈ මොකද සිත මුල් වෙලා නෙමේ මොකද සිත සිත තුර නෙමේ එන්නේ මොනවා හරි හැඩතල අනේක විද හැඩතල ඈ ඒ හැඩතල වලට අපි වැඩි මොකද්ද වෙන්න ඕන වැඩි වටිනාකම් නොදෙමු ඒ හිතේ පහළ වෙන හැඩතල වලට වටිනාකම් දීලා තමයි අර කුරුල්ලෝ සරසතා සතුන්
අර විචිත්‍රත්වේලා අර මහමුදේ ඉන්න මාළුවෝ වගේ සත්තු විචිත්‍රත්වේලා ඒ හැඩතලවලට මේක එකක වෙලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ තුල මේගොල්ලන්ගේ සසර ජීවිත ප්‍රවෘත්ති හැසිරෙලා තියෙනවා. යමින් අපි තේරුම් ගන්න ඕන අපේ සිතට ඔබ ළඟ ඔබේ සිතට අනේක විචිතුරු අදහස් එනවා. අනේක මොනවාද නොබලපුවා බලන්න ඕනකම එනවා. නොදකව දකින්න ඕනකම එනවා. ආ නොකරපු දේවල් කරන්න ඕන කියලා හිතෙනවා. ඊළඟට විචිතුරු දේවල් වාඩි වෙලා ඉඳද්දි ඔය මෙවි මෙවි පේනවා. ඈ එතකොට අනේ මෙච්චර දේවල් ලෝකේ තියෙනවන්නේ. ආවල් රටේ ආවල් රටේ ආවල් රටේ ආවල් තැන්වල මේ 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 දේවල් තියෙනවලු. මම ඔය ඉතින් දැකලත් නැහැ අහලත් නැහැ බලලත් නැහැ. අනේ මන්දන මගේ ජීවිතේ අඩුපාඩුද මන් දන්නේ. එහෙම හිතෙනවා. මගේ ජීවිතේ නිකන් මේ අඩුපාඩුයි වගේ අච්චර විචිතුරු දේවල් තියෙනවා මම මේවා ඇහැටවත් දැකලා නැහැ. ඈ ඉතින් මේ විදිහට මේ සිත මොකද ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ වගේ තණ්හාවටම දාස වෙලා මේ සිතේ උලුප්පුලු පුලුප්පු විවිධ ජවනිකාමයේ විචිත්‍රණය සිත තුර නැගෙනවා. ඒ නැගෙනේවදී බල ඔබට ඔබ සාවධානව ඔබ සිහිබුද්ධියෙන් ඒ සිතේ නැගෙන්නා වූ විචිත්‍රයන් විශේෂීලා බලාගෙන ඉන්න පුළුවන් නම් කලබලයකින් තුරව හරියට අර නිශ්චල දියපොකුණකට වතුර පොකුණකට ගහකින් ගෙඩියක් වැටුනොත් මොකද වෙන්නේ? සැලි ගැහෙනවා. අර ගෙඩිය වැටෙනකොටම අර මේ වතුර නිශ්චලව තිබිච්ච වතුර රැලි රැලි වැටෙනවා. ආන් ඒ වාගේ නිහඬ සිතේ ඇති වෙන රැලි නේද මේ? අර නිහඬ අසීමිත සිතේ ඇති වෙන ප්‍රබස්වර මිදම් බික්කලේ චිත්තං කියන වචනේ බහලා තියෙනවා. ඒ ප්‍රබස්වර සිත ඔබට මට තියෙනවා. ওই ප්‍රබස්වර සිතේ හිටපු ඉඳන චූටි කාලෙදී අම්මා කිරි දුන්නේව දන්නෙත් නැත්තේ අපි. ඈ නැගිටෙව්වා ඇවිද්දෙව්වා කැහුවා පෙව්වා ඌ අපි දන්නේ නැහනේ. එතකොට සිතේ 6 වෙනි තැන මනින්ද්‍රිය ළඟ මතක ගබඩාවක් ඇති වුණේ නැහනේ ඒ මුල් යුගයේදී. ඒ නිසා මොකද වුනේ? ඒවා උඩින් ඔය ලෙසරෙස්සා ගියා. අපේ අර උපවත් සිතට කිසි ගැටලුවක් වුණේ නැහැ ප්‍රබස්වර සිතට. දැන් ඒ ප්‍රබස්වර සිත දැනුත් ඔබ ළඟ ඇද්ද? මා ළඟ ඇද්ද? ඒ ප්‍රබස්වර සිත අවදි වෙන තැන අවධානය යොමු වෙලා අර වතුර නැගෙන්නා වූ ගෙඩියක් වැටිච්චාම නැතිවෙන්නා වූ රැලි වාගේ ඈ ළඟින් යමක් හැප්පෙනකොට කන ළඟ දිව ශරීරයේ නාසය කියන මේ පසිදුර ළඟ මොන මොනවාරි හැප්පෙනකොට ඒ හැප්පෙන ඒවා පිළිබඳව සිතේ මනින්ද්‍රිය ළඟ රැලි ගැන්වෙනවනම් විවිධ විවිධ ජවනිකාමය සිතවිලි සිතවිලිත් එක්කලා ගණදෙනු වෙනවනම් සිතවිලි පහළ වෙනවනම් ඒදිය ඔබ හොඳ විපරමින් බලාගෙන ඉන්න. මොකද නිශ්චල වූ දිය මතට මොකක් හරි ගෙඩියක් වැටිච්චාම රැලි ගැන්වෙන්නේ නැහැ. මේ නිහඬව වූ සිත රැලි ගැන්වෙන ආකාරය. උදේ ඉඳන් රෑ වෙනකල් මේ ඉඳුරන් පහට හැපෙනේවත් එක්කලා නිහඬව වූ සිත රැලි ගැන්වෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙන් හැප්පෙන්නේ නැතත් නිකන් හුලකට වාගේ එතන සිතවිලි රැලි ගැන්වෙන මේ මේ එතන නැගෙන හැටි. එතකොට දැන් ඔතන කිසිදු ද්‍රව්‍යමය කතන්දරයක් නැහැ. කිසිදු ආගිය තොරතුරකුත් නැහැ. ඈ කිසිවක් කිසිදා කිසිවිට ඈ කිසි තැනක තිබී නැත. කිසිදා කිසිවක් කිසිවිට කිසි තැනක තිබී නැත. අනේ අපිට තියෙන වැරද්ද කොච්චර දේවල් තිබිලා තියෙනවද අපිට? ඈ ආගිය කීකල ඒ මෙහෙ දේවල් තිබිලා තියෙනවද? තව කොච්චර දේවල් තියෙයිද? එතකොට ඒ විදිහට තිබිලා තියෙනවා තියෙයි කියන දෘෂ්ටිය තියෙන තාක්කල් මොකද වෙන්නේ? අර විචිතුරු වූ තිරිසන් යෝනිය සත්ත්ව නිකාවල අර සත්වෙන් වාගේ අපිට මෙතනින් මිදුමක් නැහැ. ඈ මේ මා මෙතන මේ ගැඹුරු ප්‍රඥාවකින් සුඛී අත්දැකීමකින් අර සිතවිලි රළ දිහා බලාගෙන ඉන්න සමාධිගත නොවුණු සිතේ නැගෙන්නා වූ සිතවිලි වල කිසිවක් නැහැ. විදුලි කටුනා වාගේ සිතවිලි හටගෙන නැසෙනවා. ඒක ද්‍රව්‍යමය ස්වභාවයක් නැහැ.
ඒක අයිති මේ කතාන්දරේකුත් නැහැ. ඔබ අයිති කියනවාද ආහාර වතුර හුස්ම? නායෙන් ඇතුළේ වෙන හුස්ම අයිති කියනවාද? ඔබේ වෙනවද? ඈ ඔබේ කොට අයිති කර ගැනීමක්. හරියට කොයි වාගේද? මේකේ අයිතියක් නැහැ. ඈ පස්පීමෙන් ඇති විලක නෙළුමක් හරි උපුල බලක් හරි ඕලු මලක් හරි නැගිටිනවා. ඒ ඕලු මල සූර්ය ශක්තිය වැටෙනවා. මල පිබිදෙන්න අවශ්‍යයි. හුලඟක් අවශ්‍යයි. ඊළඟට ඇතුලේ පොකුණේ තියෙනා වූ මඩ ටික පොර ටික අවශ්‍යයි. ඒත් එක්කලාම වතුරේනේ ඒක තියෙන වතුරත් අවශ්‍යයි. වතුරයි හුලඟයි ගින්දරයි කියන්නේ සූර්යාගෙන් ලැබෙන අර පොළවේ පස් ටිකයි. මේ කාරණා හතර වෙනත් ක්‍රමයකින් පෙන්වුම් කරන ඕලු මල විදියට. වෙනත් ක්‍රමයකින් පෙන්වුම් කරන ඕලු මල. හරි හැඩයි රුවයි ඕලු මල. එමෙත්ත නෙළුම් මල. එතකොට මොකද වෙන්නේ? මේ මොනවද? අර ගින්දර වතුර හුලඟ පස් හතර. යම් විදිකින් ටිකක් වෙලා යනකොට දවස්වල් දෙකක් යනකොට අර නෙළුම් මල පර වෙනවා. වතුරට දිය වෙනවා. තව උනම් පොළවට කුණු වෙලා මඩත් එක්ක එකතු වෙනවා. මලක් හටගත්තු එකක්වත් නැහැ අපිට. මලක් විද්‍යාමාන වුණා අපිට. ඒ මල යනුත් සතර මහා භූතයෙන් යන් පරිද්දා. සතර මහා භූතයෙන් යන් පරිද්දා. එතකොට මල දන්නේ නැහැ හුලඟ උපකාර වුණා කියන්නේ. මල දන්නේ නැහැ අහුව උපකාර වුණා කියන්නේ. මල දන්නේ නැහැ වතුරේ තියෙන මොනවද වතුර ටික එකතු වුණා කියන්නේ. මල දන්නේ නැහැ පොළවේ තියෙන පස් ටික එකතු වුණා කියන්නේ. මල එහෙම දෙයක් දන්නේම නැතුව මලක් විදියෙන් පෙනී ඉඳලා නැති වෙලා ගියා. ඒ වගේ තමයි ඔබගෙත් මගෙත් ශරීර කූඩුව. ඈ ළමා හරි තරුණ හරි වැඩිහිටි හරි මේ වර්තමානයේ තියෙන ශරීර කූඩුව. කන බර ආහාර ටික නිසා වතුර වතුර ටික නිසා ඊළඟට රස්නේ නිසා සූර්ය ශක්තිය අවශ්‍යයි මේකට. ඊළඟට හුළඟ නිසා මේ කියන අවවැස්ස හුළඟ කියන මේ කාරණා ටික එකතු වෙන තමයි මේ සතර මහා භූතයෙන්ගෙම තමයි සිරුර හැදිලා තියෙන්නේ. මේ සිරුර යම් විටකදී අන් පරිද්දකට පෙරලෙනවා කැඩෙනවා බිඳෙනවා නැසෙලා යනවා ආදාහණය කිරුවොත් දුන් ටික විතරයි. ඈ ඊට කුඩු ටික විතරක් ඉතුරු වෙනවා. ඒවත් මහා සාගරයට එහෙම නැත්නම් පොළොවට පස් වෙලා යනවා. එතකොට ශරීර කූඩුවක් අපිට පෙන්නුම් කිරීමක් දෘශ්‍යමාන වීමක්. එතකොට ඒක සතර මහා භූතයෙන්ගේ අන් පරිද්දකට පෙරලීමක්. අර මලට වෙච්ච සිද්ධියමයි. මේ ශරීර කූඩුවේම දන්නේ නැහැ මේ ආහාර පාන ගත්තයි කියන්නේ. ශරීර කූඩුව තුළ වෙනා වරණ අවශෝෂණය ගැන ශරීර කූඩුව දන්නේ නැහැ. ශරීර කූඩුව දන්නේ නැහැ. ඒකට වතුර ඕනේ කියලා. මේවා එතකොට මල යමක් දන්නේ නැහැ වාගේ ශරීර කූඩුවත් යමක් දන්නේ නැහැ. එහෙනම් මෙයා දන්නේ කොහෙද? දැනගන්නේ කොහෙද? අන්න විඤ්ඤාප්ති තුල එහෙත මඤ්ඤණාව තුල දැනගැනීමක් අපිට තියෙනවා. ඒක මනෝමයයි මානසිකමයයි. ඒ දැනගැනීම දැන් මගේ සිරුර ගැන දැනගත්ත එක. ඈ දැන් මෙතන මේ වෙලාවේ මෙහෙම අපි කතා කරන මොහොත. එහෙනම් මේක අතීත වෙනවා. ඊට පස්සේ ආයෙ කතා කරන්නේ අරේම හිටියා නේද? හින්ද මන්ද කියලා. එහෙමනම් මේ දැනගැනීම පින්වතුනි හරියට ඈ රාත්‍රියේදී ගලා යන ගඟට චන්ද්‍රාලෝකේ වැටෙනවා. අහසේ පායලා තියෙන හඳ වැටෙනවා කොහාටද? ගඟට. ගඟේ ඡායාව පේනවා. ගඟේ වතුර ගලනවා තියෙනවා නෙමෙයි. සඳ කිරණ අර වතුරට වැටෙනවා. ඒතර ඒ නිසා අපිට සඳක් තියෙනවා වාගේ පේනවා. නමුත් ඔබත් මමත් ඒක හඳක් හඳ තියෙනවා වතුරේ කීවට. වතුර ගලාගෙන යනවා. සඳ කිරණ හටගෙන නැසෙනවා. වතුරේ මොකුත් නැහැ. වතුර නතර වෙලා නැහැ. පළමු වතුර නෙමෙයි. එහෙනම් පළමු එක නෙමෙයි අපිට හැම නිතරම හම්බෙන්නේ. සතර මහා භූතයෙන්ගේ ක්‍රියාවේද පළමු එක නෙමෙයි. හැබැයි වතුරේ හඳ තියෙනවා වාගේ ඔබට මගේ නැගිටීමක් යෑමක් ඊමක් කීමක් කිරීමක් ආදී පඤ්ඤාක්තිය පැනවීම
මානසික පැනවීම ඈ මම ආවා ගියා කීව කළා කියලා පැනවීම ඔබ පොරට ගිහිල්ලා එහෙම නැත්නම් නගරයට ගිහිල්ලා ස්පිරිතාලෙට ගිහිල්ලා ගෙදර ඇවිදින්නලා කියනවා අමෝ මෙහෙමයි 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 කියලා ඈ මං මෙච්චරලා වාඩි වෙලා හිටියා මෙච්චරලා ගියා මෙච්චර බඩු ගණන් අරාම එනෝයි ජාති කියනවා කොහෙද මේ දැන් ඇවිල්ලා අරව අර පැනවීම ඔක්කොම ඒවා ඉවර වෙච්චා එනම් ඔබ දැන් මෙත මේ මොහොතේ ඉඳලා ආපහු බලන්න ඔක්කොම ඉවර වෙච්චි පැනවීම මේ පැනවීමත් එක්කලාම මේ පැනවීම මෙතනම ඉවරයි මේ පැනවීම මත අනික්ව පනවනෝ අනික්ව පනව පනව බලනවා ඒ විතරකුදු නොමෙයිනේ අනාගත පැනවීම මේ හැඩේ තුලම ඉඳගෙන මේ හැඩේ තුලම ඉඳගෙන අනාගත පැනවීම බලනවා ආ එතකොට මේක තනි කරම මඤ්ඤණයක් සිහිනයක් මනෝමය බවක් මිසක ඒක උදෙක් වේදනා සංඥා සංකාර විඥාන කියපු නාම ධර්ම මිසක මිදීම හැඳිනීම දැන ගැනීම ලෝභ මෝහ එකතු වීම කියන නාම මාත්‍රික ක්‍රියාවක් මිසක එය දියටින් මූණ බැලුවා වගේ කැඩපතේ මූණ බැලුවා වගේ කිසිදු අල්ලන්නට දකින්නට බැඳෙන්න කාරණයක් නැමෙ දෘෂ්ටි මායාවක් වම් මෙන්න මේ දෘෂ්ටි මායාව මෙතන සීන මායාව ප්‍රේරාත්‍ය දක්වපු සීනියක්මයි. එතන සීනියක් බව දෘෂ්ටි මායාවක් බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ වගේම එයද අනිත්‍ය වෙනකොට අයිති නැති වෙනකොට ඔන්න අපිට එහි විද්‍යාව තේරෙන්න පටන් ගන්නවා. එහි සිදුවෙන හැබෑ ධර්මතාවය. ද්‍රව්‍යමය නෙමෙයි මානසිකමය ක්‍රියාවලිය. ද්‍රව්‍යමය වශයෙන් අර ධාතු හතර බලපෑමක් කළාට පළමුවක නෙමෙයි අර ගඟේ වතුර ගලාගෙන යනවා. අලුතෙන්. ඇත්ත කියන්නෙත් නෑ අපි නැත කියන්නෙත් නෑ. ඇතනත දෘෂ්ටියට වැටෙන සාස්ෘතු උච්චේද. මේක හුදු කැඩපත තුලින් දකින රූප ඡායාවක්. කැඩපතෙන් දකින රූප ඡායාවක් වේ. රූප ඡායාවේ තියෙන ප්‍රබලත්වය මොකද්ද? ඒ කිසිදු ඇත්තක් හයියක් අරටුවක් නෑ. ඒ වගේම අරටුවක් හයියක් ඇත්තක් නැති හිස්සු ශූන්‍යමෙව් සිද්ධියක් වෙන්නේ පිළිගන්නේ සත්‍යයක් ඇත දෙයක් ඇත කාරණයක් ඇත කියලා. ද සත්‍යයක් නෙමෙයි දැන්. ආයතනික ක්‍රියාවක් ශූන්‍යයි. ජීවයක් නෑ එතන. ඈ ඒ වගේම ශූන්‍යත්වයයි. බලන අහන දකින විදිහ හැම ශරණයක්ම ශූන්‍යයි. එතකොට ශූන්‍යත්වය ඔබට ප්‍රත්‍යක්ෂ වෙන තරමට ශූන්‍යත්වය ඔබට ප්‍රත්‍යක්ෂ වෙන තරමට තථාගත බුදුහිමියන් වහන්සේ වැඩ ඉන්න තැන පේන්න පටන් ගන්නවා. ආලෝක උදපාදයි. තථාගත බුදුහිමියන් වහන්සේ වැඩ ඉන්න තැන පේන. එතකොට දැන් ඒ සඳහා මොකද්ද වෙන්නේ? රාග, ద్వේෂ, මෝහ කියන මේ කිලිටි සහිත ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා වෙන්න. මහණෙනි සිත කෙලෙසීමෙන් සත්වය කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්වය පිරිසිදු වෙයි. සිත කෙලෙසෙන තරමට සත්පුද්ද දෘෂ්ටියෙන් කෙලෙසීම. සිත පිරිසිදු වෙන තරමට සිත පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද? සිතේ පහළ වෙන අරමුණේ ශූන්‍යත්වය දකින්නේ. ඒක ආපිකක්වත් යණිකක්වත් නෙමෙයි. ඒ වෙලේ පෙන්නුම් කරලා එවැනි ලක්ෂණ. ඒ බවට ඔබේ ගැඹුරු සිතේ පහළ වෙන සිටිවිලි වල අපි දකිමු. ඒ වෙලාවේ පහළ වෙලා නැති වෙන්නේ. හිත තුල නිකන් හොල්මන් කිරීමක් විතරයි. එතකොට ඒ වෙලාවේ හටගෙන නැෂෙනවා. ඒකයි අර අහෝත්වාන සම්භූතං හූත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැෂෙනවා. දැන් අනේ ප්‍රතිපත්ති මේක තන්දරේ ඕක තමයි. අපේ පූර්ණ ප්‍රතිපත්ති වීත්‍ය මේ දැන් හටගෙන මේ දැන් නැසෙනවා. ඒකට කාලයක් නැහැ. ඉතුරු නැතුවම නැසෙනවා. තව එකකින් ගෑවිලා හටගත්තා නම් ඉතුරු නැතුවම නැසෙනවා. පොල් තෙල් පහනකින් තව පොල් තෙල් පහනක් පස්තු කරනකොට බැලු බැලමට අපිට පේන්නේ මොකද්ද? අර පෑනේ දැල්ලෙන් තමයි අනිත් පහන දැල්ලුවේ කියලා. අර පහනේ දැල්ලෙන් තමයි අනිත් පහන දැල්ලුවේ කියලා. අර පහනත් තාම පත් වෙලා ආන් දෙවෙනි පහනත් පත් වෙලා
සියයක් පත්තු කරන හා පහන් සියයක් පත්තු වෙලා එකම දැල්ලක් ගියා වගේ පේනවා. නමුත් අපි දන්නවා ඒ ඒ හේතුන්ගේ ඵල. අර පළවෙනි පහන නම් පත්තු වෙලා තියෙන වෙලාවට දෙවෙනි පහනේ තෙල් ටිකක් තිබුණා වැටියක් තිබුණා. පහන් අල්ලුව තුල තෙල් ටිකයි වැටියයි තිබුණා. එතන නැති වුණේ මොකද්ද? ජලනංකය. අර වැටිය වැටියේ රත් වෙන ප්‍රමාණය වැටිය ගාව යම් ජලනංකයක් ආපු ගමන් එතරට්ටක් දාලා තියෙනවා මොකද්ද? ගිනිපුඩු මේ 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 එලියා. ඉතින් එලිය තවම දුන්නා. ඒ ජලනංකය දීමට උපකාර වුණා පළවෙනි පානෙන් මේකට කිට්ටු කිරීම. පළවෙනි පානේ දැල්ල දෙවෙනි පානේ අර වැටිය ගාවට කිට්ටු කිරීම තුළ ජලනාංකය හැදෙනකොට මොකද වුනේ? ඒ හේතුන්ගේ ඵල වශයෙන් එතන ගත්තා. අර පානේ මේකට මුකුවත් ආවා නෙමෙයි. අර පානේ මුකුවත් මේකට ආවා නෙමෙයි. මෙතන මේ හේතුන්ගේ ඵලය. දෙවෙනි පානේ තෙල් ටික වැටිය තියෙනවා. ඒක ජලනාංකය කියන හේතුවත් එතන ආව ගමන් ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් ඒ පාන දැල්ලෙනවා. ඉතින් මෙහෙම දිගට යන දෙයක් නැහැ. දිගට ආපු දෙයක්වත් නැහැ. ඒ වර්තමාන හේතුන්ගේ ඵල වශයෙන් හටගෙන නැසෙනවා මිසක්කන් ඉදිරියට ගෙනියන යාමකුත් නැහැ. දෙයක් මෙහාට ආවත් නෙමෙයි, දෙයක් මෙහාට ඉස්සරහට යනවත් නෙමෙයි. ඒ හේතුන්ගේ ඵල වශයෙන් හේතුඵල නිරෝධය. හේතුඵල නිරෝධය. එතකොට මේක වේගවත් වෙන සිද්ධිය දෘශ්‍යමාන වෙන්නේ අපේ නොදැනුවත්කමට දිගට ආපු දිගට යන. ඒ වගේම අතීතේ හිටියා දැන් ඉන්න මම අනාගතෙට ඉන්නවා. ඉදින් ඔය හිටියාය ඉන්නවාය දැන් ඉන්නවාය කියන දෘෂ්ටිය දුරු නොවන තාක් කල්පින්තුනි තථාගත බුදුහිමියන් වහන්සේ දෙක් ගන්න බෑ. තථාගත බුදුහිමියන් වහන්සේ පිළිබඳව අර පිටත්තරින් ඔය නොයෙක් විදිහට යාදින්නා කිය ගාථා කිය කවි කිය අනේ බුදුනේ මාව අවබෝධ කරන්න මට නිවන් දැන් දෙන්න අරම කිය අඬ සංසාරගතව අඬ හොය යන්න පුළුවන්. ඒ මෙලක්කන් තථාගත දකින්න තියෙන මොකද? ධර්මයේ දැකීම. සිදුවෙන ධර්මතාවය. මේ ශරණේ තුර සිදුවෙන ධර්මතාවය. මොකද? ශූන්‍යත්වය. ආවිත් නෑ යන්නෙත් නෑ. දැන් මෙතන මේ හටගෙන නැසුණා ඉවරයි. මෙන්න මේ දැක්ම පූර්ණ ප්‍රත්‍යක්ෂයක් වෙන තුරු ඔබ සමාම භවනා මානසිකත්වයක වාසය වෙන අවදිවිච්චි මානසිකත්වයක අනික සියල්ල අවලංගු වෙලා යන විදියට විශ්වයටම දිය වෙලා යන විදියට හරියට අර මලේ තිබුණු ධාතු හතර ඊට පස්සේ මලේ එක දන්නේ නැහැ ඒ ධාතු හතරටම යනවා. ඒ වගේ මේ වාඩි වෙච්ච සිරුර මම ඉඳගෙන ඉන්නවා කියන දෘෂ්ටිය දන්නේම නැතුව අඩුවෙන්න මම ඉඳගෙන ඉන්නවා කියන දෘෂ්ටි අඩු වෙලා ඒ ගින්දර වතුර උණුක රසත් එක්ක තියෙන ගණ දෙනවා ඒක මට අදාළ නැහැ. එතකොට අර සිතේ පහළ වෙන්නා වූ ප්‍රතිබිම්බය සිතේ පහළ වෙන්නා ප්‍රතිබිම්බය කැඩපතින් දකින්නවා වගේ මම වාඩි වෙලා ඉන්නවා කියන දෘෂ්ටිය එනකට මට හීන පේනවා වගේ දෘෂ්ටිය ඒවා හුදෙක් එතනින්ම ඉවර වෙනවා කියන දැනට සිහිය නුවණ ප්‍රඥාව අවදි කරගෙන වාසය වීම තමයි භාවනා මනස. භාවනා මනස ප්‍රතිපත්ති බේත් ටික බොනවා. බේත් ටික බිව්වෙත් නම් අනුක්‍රමයෙන් මොකද වෙන්නේ? ලෙඩේ අඩු වෙලා යනවා. ලෙඩේ අඩු වෙලා යනවා. ඔව් දැන් ඒ හරි තේරුණා නේද? දැන් භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව තව වඩාත් අපිට වටහා ගන්න තේරුම් ගන්නට දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මොකද්ද? උපය සූත්‍රය. උපය සූත්‍රය උයන්නයි පයන්නයි යයන්නයි උපය සූත්‍රය. සැවැත්නුවර දෙවුරම් බෙරෙදිනේ බොහෝ දේශනා කරලා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි උපය කියන එක වරහන් ඇතුලේ ලෙහලා තෝරලා තියෙන මොකද? තෘෂ්ණා දෘෂ්ටි මාන කියන එක. තණ්හා දෘෂ්ටි මාන කියන අර්ථය තමයි උපය කියන්නේ. තණ්හා දෘෂ්ටි මාන. දැන් අපිට ලේසියෙන් තේරෙන මොකද්ද? උපය කියුවේ මොකද්ද? තණ්හා දෘෂ්ටි මාන.
तन्ना दुष्टिमान दिन ताकर ससरी मिदेन ने तन्ना दुष्टिमान नती वे इधे ससरी मिदेन इत्ता कोटे उपय रूपे तो हो एलंबर सिटुना कर्मविज्ञाने रूपे आरमुनु कोटे रूपे पिहिता कोटे सिटुने ये नंदी संख्यात तृष्णायन तेत्तु ये वृद्धियत विरुद्धियत विपुलत्तेत पैमिने और मगध्य पैहदली कराने उपय रूपे एट एलब सिटुना कर्म विज्ञाने रूपे अरमुनु कोटगेन रूपे पिहिते कोट सिटुडे वे अर तन्हा दृष्टिमान की आपु ए ये पैत्ते अरे द रूप वेदना संज्ञा संकार विज्ञान के निष्कांत पंचक्या के न उबाहला तीर्ण वाले आप कथा करना एं रूपे टे एलेमेंसिटी के तन्ना दुष्टिमाने रूपे पैत्ते टे बरना एलेमेंसिटी में किन्हें के तीर्ण में ये पैत्ते टे बराए वही पैत्ते ना तो बहुत ही ने कर्म विज्ञान विज्ञान क्या निम्न कहते धनगान्नो की नार्ते विज्ञान क्यों मुकाद धनगान्नो इतने को धनगानी में बारह विलाती है ने मुके इतने कर्म विज्ञाने रूपे धनगानी में बारह विलाती है ने मुके इतने रूपे रूपे इतने धनगानी में बारह विलाती है ना नंग इतना रूपे विषय ही तन्ना दुष्टिमान बैठी रा इतने को ये रूपे आरमुनु करेगे ना पीठ कोटेगे ना इतने सिटने बीते नंदी संख्या तो तुष्णा अभिन तेत्तु ये वृद्धि ऐटे विपुलत तेरे पे भी नहीं नंदी संख्या तो तुष्णा अल क्या ने मुकेट हाँ काटारी पुलवाना नहीं में देने पुलवां उत्तर अदासा देने के टे नंदी संख्या तो तुष्णा ओ नंदी संख्या तो तुष्णा हुए तुष्णा अभिन तेत्तु हुई वृद्धि ऐटे विपुलत तेरे पे भी नहीं एक ने वृद्धि विपुलत पे केरी के तेरे में कहते लोको महत्त्व लाइन आ किला क्या ने लोको महत्त्व लाइन हाँ लोको महत्त्व ला एक टाइम अरे अरे गाहक कर चूटी गाहक है दिला लोको महत्त्व ला अंकुर गाहक लोकोटे है देने पड़ी अंकुर ये बागी एक चूटी लामे खुद नेगेटिव ला महत्व ने लोक महत्व ने वागे अपिते रूपे विषय ही लोक बंधी मार क्या थिकर हो ना मगर नंदी संख्या तो तुष्णा तुष्णा में तेत्तु ही मैं नंदी संख्या तुष्णा में क्या नेगेटिव देने को हम दादा सक नंदी संख्या महत्व या मसाले अपना ही केस होते हैं मिचदा तभी धर्म साक्षा कल आला बाला तीन नंदी संख्या तुष्णा ये वचन दिना को नंदी संख्या अलूंकल तो तुष्णा सामान्य मट मेन में तुम्हें मत कर कथा कर आयुष कैटे दयुष कैटे ऐस कटे वतुट दाप आम उड़ पे कुछर हतरें हतरें उड़ पेन इतकोट ऐस तीन वतुरी तीरने अब ऐस कटे हतरें तुनाक को इतकोट आने वागे अपे मे सीते आहन बल कल्पना करवागे मे जीवत्व चित मुलकर मनो मनो मुलकर मनोपुमांगे मे सित मे सीते नंदी संख्या तृष्णा वकी हर को नंदी संख्या तृष्णा वकी ऐसा ऐसा नंदी संख्या तो सुना
අන්න එතකොට දැන් අර ඔබතුමිය කියපු අනුශේය ධර්ම භවංග සිත කියන වචනේ මොන්න පාවිච්චි වෙනවද භවංග සිත අනුශේය ධර්ම ඕවා කතා කරන්නේ කොයි 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 හරියද උඩ කියන ටිකේ නෙමෙයි අර යට තියෙන ටික එතකොට නන්දි සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මොකද වෙන්නේ මේ තෙත් වෙලා වෘද්ධියට විපුලත්වයට පත් වෙනවා තෙත් වෙනවා කියන එකේ තේරුම මොකද්ද නන්දි සංඛ්‍යාත තෘෂ්ණාවෙන් තමයි මේ අර උඩේකට උඩේක උඩේක මොකද්ද කර්ම විඥානේ රූපයේ විශේෂයි බැසගෙන තියෙන. කර්ම විඥානේ රූපය රූපේට මේ උපය වෙලා තියෙනවා. උපය වෙනවා කියන තණ්හාමාන දිට්ඨියෙන්. තණ්හාමාන දිට්ඨියෙන් රූපේට තණ්හා වෙලා මාන වෙලා ගැඳිලා. කොටින්ම කියමුකෝ අපි මේ උදාහරණයක් වශයෙන් දැන් මෙහෙම ගමුකෝ. දැන් ඔබේම සිරුර ගැන ගන්නකෝ. තාරුණ්‍ය වාසය කරනකොට මගේ අතපය මගේ මූණ මගේ හැඩතල කන්නඩි ගාවින් එළියට ගන්න බෑනේ සමහර ලාවට පැය ගණන් අවුරුදු ගණන් එළියට ගන්න බෑ මොකද මගේ හැඩතල අරවමයත් එක්කලා ගණදෙනුවක් යනවා ඊළඟට ඔයාව මැස්සේ මොකද වෙන්නේ ඇඳුම් පැළඳුනුත් ඇඟට දාගත්තට පස්සේදී මම මොන මොන ආකාරයේද කියලා හැරි හැරි බල බල මා පිළිබඳව ඇති වෙනවා යම් මොකද්ද තණ්හාමාන දිට්ඨිය ඒ පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා මැනීමක් ඇති වෙනවා දෘෂ්ටිගත වෙනවා කාද තමන්ගේම ශරීරය ඊළඟට දැන් හොඳයි උදාහරණයක් වශයෙන් ගන්නකෝ එළියේ කවුරු හරි පාරේ යනවා හොඳ ලස්සන ඇඳ පැළඳගෙන කවුරු හරි ඒ දැකපු ගම ඈ ඒ රූපේ දැකපුවාම මොකද වෙන්නේ දැඩි ආකර්ෂණයක් ඇති වෙනවා එළ ඒ රූපේ පිළිබඳව නැවතවත කල්පනා කරන නැවතවත බලනවා නැවත නැවත දකින්න ඕනකම් ඇති වෙනවා එතකොට බාහිර පැතුනත් එහෙම තණ්හාමාන දිට්ඨි වෙනවා අන් රූපයක් හරහා මෙතන මේ රූපේ හරහා තණ්හාමාන දිට්ඨිය ඇති වෙනවා නේද දැන් රූපේ කියන්නේ මොකද්ද රූපේ කියන වචනේ මොකද්ද කියවර නෙළුම් අර මලේ හැටියට මොකද්ද අර මලට මල නැගිටින්නට උපකාර වුණා ආව්ව නේද වතුර පුළඟ අර පොළවේ පාස් මේ ඔක්කොම එකතු කරගෙන මල කිවි ඈ ඒ වගේ රූපේ කියන්නේ මොකද්ද කන බොන ආහාර ටික වතුර ටික නේද නාහෙන් ගන්න හුළඟ නේද ඇඟේ රස ගතිය රත්න ගතිය මේ ධාතු හතර පටවිය ආපෝජ්‍ය ධාතු කියන සතර මහා භූතයෙන්ගේ ගොනුවක් නේ අර මල මල කීවා වගේ මේකේ කීවා වගේ නේද එතකොට මේ රූප මිතියේ මේ පිළිබඳව දැන් එහෙම නෙමෙයි දකින්නේ මොකද දකින්නේ තණ්හාමාන දිට්ඨි තණ්හා වෙලා මැනිලා දෘෂ්ටිගත වෙලා මම මෙනම් ආකාරයයි කියලා එමෙත අරයා මෙනම් ආකාරයයි කියලා මැනෙනවා මැනේ තරමට ඒකට දෘෂ්ටිගත වෙනවා ඊට පස්සේදී මම බලන්නේ දෘෂ්ටිගත වීමේ තියෙනවා එක්ක ලෝභයෙන් දෘෂ්ටිගත වෙනවා ඒක දේශයෙන් දෘෂ්ටි කරනවා යස මට වැඩි එයා වැඩි තරහෙන් දෘෂ්ටිගත වෙනවා ඒ වගේ මේකට මුලා වෙනවා ලෝභයෙන් මුලා වෙනවා තරහෙන් මුලා වෙනවා ලෝභ දේශ මොහ කියන තුන දෑරුම් ක්‍රමයේ තුර දෘෂ්ටිගත වෙනවා එතකොට මැනෙනවා මාන්නේ ඒක තෘෂ්ණා කරනවා දැන් මේ මොකේද යම් අරූපේ අරබය රූපේ ගියාම දැන් සමස්තයක් වශයෙන් ඔබ දන්නව මොනවද ගිරිදිය පස්සුලන් අතර තව ඔබට වර්ණ ගන්ධ රසෝජා ඊතාම්සියම් තත්ත්වයගේ බැලුවොත් එහෙම ගුණාත්මක වූ ද්‍රව්‍යමේ නොවන නේ සුද්දාෂ්ටක වේගෙනේ ඒක ගොරෝසු හරියට එනකොට සතර මහා භූතයෙන් හැදුනා වූ ක්‍රමේනේ නේද රූපമിതിය ඉතින් සාගරේ තියෙන පෙන ගැටියක් සාගරය කියන්නේ ගඟේ ගහගෙන යන පෙන ගැටියක්. ඒතර පෙන ගැටියේ පෙනුම පුළු වලින් සමන්විත වූ ඒ ස්වභාවයගේ හැටි දැන් ඔබට වැටහෙනවනේ. එතකොට රූපේ කෙරෙහි රූපණාර්ථයේ මිසක හසු කරගන්න අල්ලගන්න කාරණයක් නැහැ. ඒ බව නෙමෙයි අපිට පේන තෘෂ්ණාමාන දිට්ඨියෙන් බැඳිලා. ඒ බැඳෙනකොට මොකද වෙන්නේ? නන්දි සංඛ්‍යාත තෘෂ්ණායින් තෙත්තුයේ වෘද්ධියට විරුද්ධව විපුලත්වයට බැබිනෙනවා. ඒ මොකද? අනුශේධ ධර්මයන් ගෙනුත් මේකට දෙනවනේ සංග්‍රහය. මේ බැඳෙනකොට මොකද වෙන්නේ? ඇතුලෙන් මොකද වෙන්නේ? තව ඒකට ඇතුළුනුත් නැවත නැවත බැඳෙනවා. නැවත නැවත සිත් ඇතුළෙම කාවෙනවා. අයිස්කුටි හතරෙන් තුනක පැත්තේ වාගේ. නිද්‍රෝපගත කේශයක් බවට පත් වෙනවා. ඈ ඊළඟට මෙහෙන් ඒ රූපේ දැකලා ඉවර වුණාට මෙහෙන් මම කණ්ණාඩිය ගාවින් එළියට ආවට දැන් ඉඳලා පැය 24 න් මොකද වෙන්නේ? අර කන්නාඩියෙන් දැකපු මම පිළිබඳව මට ඇති වෙනවා මොකද්ද?
මම මෙහෙමයි කියලා අනික්කය මැදදී මම මෙහෙමයි කියලා එකක් එන කොහෙන්ද මේ මම මෙහෙමයි කියන්නේ මොකේද අර කඩපතෙන් දැකපු එක එතකොට ඒක ඒක ප්‍රත්‍ය වෙලා අර තමන්ගේ සිත ඇතුළින්ම අර මොකද්ද මේ හතරෙන් තුනක් විතර එහායි තියෙනා වූ අනුශය ධර්මයන්ගෙන පෝෂණය වෙනවා අනුශය ධර්මයන්ගෙන් රූපය පිළිබඳව පෝෂණය වෙනවා ඉතින් මෙන්න මේකට කියනවා මොකද්ද මේ නන්දි සංස්කෘත रूपयागे अनित्यतावे रूपयागे अनात्मे दिखमे रूपे दुख स्वभाव दिख සීනුවණින් ඒ පිළිබඳව වැටහීමක් නැති නිසා මොකද වෙන්නේ රූපාස්වාදයේ කෙරෙහි දැඩිව බැඳෙනවා සන්නාමාන දිට්ඨියෙන් බැඳෙනවා ඊළඟට පෙන්වනවා වේදනාව පිළිබඳවත් ඒ විදිහට බැඳෙනවා කියලා සංඥාව පිළිබඳවත් බැඳෙනවා සංඛාරය පිළිබඳවත් බැඳෙනවා මේ විදිහට විඥානය පිළිබඳවත් බැඳෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වනවා ඊගාට මොකද්ද පෙන්වන්නේ වේදනාව පිළිබඳව පෙන්වන්නේ මහණෙනි වේදනෝපාය හෝ සංඥෝපාය හෝ මහන්නේ සංකාරෝපාය හෝ එළඹ සිටින කර්ම විඥානයේ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් තෙත්තුයේ වෘද්ධියට විරුද්ධියට විපුලත්වයට පැමිණේ එතකොට දැන් වේදනාව සම්බන්ධයෙන් කතා කරුත් මොකද්ද මට ඇති වුණා වූ යම් කැමැති කරන වේදනාවක් සිතට කාවැදුනා කැමැති කරන වේදනාවක් ඇති වෙච්චාම ඒ පිළිබඳව අවධානය වැඩි වෙනකොට ඒ වේදනාව ඒ වේදනාවට මගේ තියෙනව අවධානය වැඩි වෙනවා. ඒ අවධානය වැඩි වීමට වෙන්නේ උපකාර වෙන්නේ මොකද්ද අර නන්දි සංඥාත තෘෂ්ණාව. අර අයිස් කැටි උපමාවෙන් අර හතරෙන් තුනක පැත්ත. අනුශය ධර්ම පැත්තෙන් මොකද වෙන්නේ අරක පෝෂණය කරනවා. කොයි කොයි එකද පෝෂණය කරන්නේ? වරක් කවුරු හරි දැකලා ඇති වෙච්චා වූ වේදනාව ඇහැට නම්. වරක් කාගේ හරි වචනයක් අහලා ඇති වුණා වූ වේදනාව. ඈ වරක් යම් කැමක් කාල ඇති වුණා වූ වේදනාව මෙතනදී අපි ගන්නෙ මොකද රස වේදනාව කියලා ගන්න සුඛ වේදනාව කියලා ගන්නකෝ ඈ වරක් ස්පර්ශ කරලා යමක් ඇති වෙන කිය වේදනාව එතකොට මේ වේදනාව ට තණ්හාමාන දිට්ඨියෙන් බැඳෙනවා මේ වේදනාවට තණ්හා වෙනවා මැනෙනවා ඒකට දෘෂ්ටිගත වෙනවා තණ්හාමාන දිට්ඨියෙන් බැඳෙන තරමට මොකද වෙන්නේ අර පැත්තෙන් මොකද වෙන්නේ අර අනුශේ සංග්‍රහ අනුශයන්ගෙන් ඒකට සංග්‍රහ වෙදෙනවා වඩා වඩාත් ඒක පෝෂණය වෙනවා ඊට පස්සේ වේදනාව නැතුව බැරුව යනවා. ඒ වේදනාව තමයි මගේ ජීවිතේ වෙන්නේ. ඒ වේදනාව තමයි මගේ ජීවිතේ වෙනවා. මම ඉතින් ඒ ජීවිතේම හරවනවා ඒ වේදනාව හොයලා. නැත්නම් බලන්න. ඈ ඊළඟට යම් යම් සංඥා හිතර කාවෙදිච්චාම ඒ සංඥාව හරහා ඒ සංඥාව අරබයා ජීවිතේම ගත කරනවා. ඈ යම් යම් ආකාරයක සිතේ යම් යම් දේවල් පිළිබඳව ලෝභ මෝහ සංස්කරණය වෙනකොට ඒවා විශේෂයෙන්ම ජීවිතය ගනියනවා සමහරක් දවසවල ජීවිතය අපි තරහෙන් ගනියනවා යම් කාරණයක් අල්ලගෙන ඒකට හේතු ප්‍රත්‍යයලා තරහෙන් ඒක අල්ලගෙන සමහරක් දවසවලට ඒ කාරණේම අර බෑ ඒක නෙමෙයි එකක්වත් දතර වෙන අනර හඳේලිය වගේ විතරම පළමු එක නෙමෙයි ඒ හැඩේ ඒ ස්වභාවයේ මේ කලින් තිබුණා වූ හැඩේ ඒ ස්වභාවයේ ඒ ජවනිකා එක මොකද වෙන්නේ තවත් වරක මොකද වෙන්නේ රාගයෙන් එකතු වෙලා යනවා තවත් වරක මුලා වෙලා යනවා රාගයේ මුලා වෙනවා තරහේ මුලා වෙනවා යම් යම් වේදනා අරබය යම් යම් සංඥා අරබය යම් යම් හැඳින ගැනීම අරබය ඈ එතකොට ඒ විදියට සිතිවිලි සංස්කරණයක් වෙනවා රාග දේශ මොහ සිතිවිලි සංස්කරණය මේ හැම එකටම බලපානවනේ හතරෙන් තුනේ කොටස රයිස් කැටි හතරෙන් තුනේ කොටස බලපානවා ඒ පැත්තෙන් අනුශේ සංග්‍රහය වෙනවා ඒක නන්දි සංඛ්‍යාත තෘෂ්ණායි විරුද්ධයට විපුලත්වයට දැන් විරුද්ධය විපුලත්වයේ ඒක තමයි. ඒකෙන් තමයි හැදෙන්නේ වැඩෙන්නේ ලොකු මහත් වෙන්නේ. ඒ තුර තමයි ජීවිත ප්‍රවෘත්ති යන්නේ. වයසට ගියා කියලාත් නෑ. ඒ ඒව නැගෙනකොට මොකද වෙන්නේ? ඒවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඔය හුඟෝ වයසට ගියා ඒ තරුණ ජීවිතය ගත කරනවා. හිත ඇතුලෙන් තරුණ වෙලා. අර හිත ඇතුලෙන් අර තරුණ ගැන කල්පනා කර කර කල්පනා කර කර මේ නැගිට ගන්න බෑ නෑ. අර මිටි අර නැගිටින්න වෙන්නේ. එනකොට හිතේ මොකද වෙන්නේ? අර තාරුණ්‍ය මෙයා කරගන්න මතු කරගන්න ශාරීරික වයසට ගියාට හිතවිලිත් වයසට එනනම් මේක නිවන් දකින්න මෙච්චර කෑ ගහන්න ඕනෙත් නෑනේ අපිට
මෙච්චර හොයන්න ඕනෙත් නැහැ. ශරීරෙත් මේ වායතර ගිහිල්ලා අන්තිමට නන්න අස්තාර වෙලා යනකොට සිතිවිලිත් ඒ විදිහට යම් විදියකින් ජරාජීන වෙලා ගියා නම් මොකද වෙන්නේ අපිට? සිතිවිලි නිරෝධයෙන් නිකම්ම නිවන් හම්බ වෙනවා. මේක සිතිවිලි කවදාකවත් තාරුණ්‍යයි. කොච්චර වායතර ගියා කොච්චර ශරීරය වැරැහුණත් සිතිවිලි තාරුණ්‍යයි. මරණසන්න මරණසන්න මොහොතේදී තියෙන තාරුණ්‍ය භාවයෙන් සිතිවිලි. තාරුණ්‍යය කියන එකේ තේරුම මොකද්ද? ඒක ජවනිකාමේ වශයෙන් අපිට අපේ සිත තුල සුන්දරත්වයක් ගෙන දෙනවා. එක තරහක් ගෙනත් දෙනවා, එක රාගයක් ගෙනත් දෙනවා, එක ඊර්ෂ්‍යා පරවශ බවක් ගෙනත් දෙනවා. කොමන හෝ ආකාරයක හොද හෝ නරක හෝ කියනවා ක්ලේශ ධර්මයන්ගෙන් සපිරිනු. ක්ලේශ ධර්මයන්ගෙන් සපිරිනු ස්වභාවයක තමයි සිතේ කතන්දරය යන්නේ. ඒකයි වෘද්ධියට විපුලත්වයට ඇදෙනවා. ඉතින් ඒක හැදෙනවා වැඩෙනවා ලොකු මාත් වෙනවා. දැන් යම් විදියකින් යථාභෝධයට අදාළ ක්‍රමවේදයේ නොහැසිරෙන්නේ නම් අනවරාග සංසාර ගමනක දිගට දිගට යනවා. ඒක මිනිස් තලේ වෙන්නත් පුළුවන්, එතනින් එහාට පැනපු වෙන වෙන තල වෙන්නත් පුළුවන්. සමහරට පුණ්‍යකාමීව ගතගෙන ඉඳ සද්විතරවල වෙන්නත් පුළුවන්. ගැලවුමක් බේරුමක් ඒකකවත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒකට ක්‍රමයේ කියලා දෙනවා. මොකද්ද? මහණෙනි ඉදින් රූප ධාතුව පිළිබඳ වූ මහණෝගේ රාගේ ප්‍රහීනදී කර්ම විඥානයේ පිහිටීමක් නොවේ. මහණෙනි ඉදින් වේදනා ධාතුව පිළිබඳ වූ මහණෝගේ මේ රාගේ මේ මහණෙනි සඤ්ඤා ධාතුව පිළිබඳ සංකාර ධාතුව පිළිබඳ මහණෝගේ රාගේ ප්‍රහීන වේද රාගයගේ ප්‍රහීන නොවේ. මහණෙනි ඉදින් විඥාන ධාතුව පිළිබඳ මහණෝගේ රාගේ ප්‍රහීන වේද රාගයගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි. විඥානයගේ ප්‍රතිෂ්ඨාය නොවේ නොවන්නේ නොපීටියේ විඥානේ විරුද්ධියට නොපැමිණේ. ප්‍රතිසන්දිය අභිසංස්කරණය නොකොට මිදුනේවි. විමුක්තයින් ඉෂ්ඨිත වෙයි. ඉෂ්ඨයින් සන්තුෂ්ඨ වෙයි. සන්තුෂ්ඨයින් තස්තනු වෙයි. තස්තනු වන්නේ තමා කෙරෙහිම නිවේ. ජාතිය ශේවිය බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. එල අනුපාදා පරිනිර්වාණ ය පිණිස කළ යුතු අන් කිසික් නැතයි නුවණින් දනි. ඕන දැන් ඔය කියාපු විදියට අපේ සිතට රූපය පිළිබඳව වේදනාව සංඥාව සංකාරය විඥානය පිළිබඳව ඇතිවෙන්නා වූ යම් රාගික ඇඟීම දේශාගත ස්වභාවයක් යම් මුලාවක් පවතින නිසා තමයි මේ දිගට දිගට තව අපි මේ ඒ පිළිබඳවම අර ශරීරය වැරැහුණත් සිත තුළ නැවත 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 මේ මොකද සංජානනයක් යන්නේ. දැන් ඒ සංජානනය දුරු වෙලා විරාගයේ නිරෝධයේ නිවීම ඇති වෙලා තමාතුනේ මේ පිරිනිවීම ඇතිවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? රූප ධාතුව පිළිබඳව. ඊළඟට වේදනා ධාතුව පිළිබඳව. සංඥා ධාතුව පිළිබඳව, සංකාර ධාතුව පිළිබඳව, විඥාන ධාතුව පිළිබඳව දකින්න. රූප ධාතුව පිළිබඳව දකින්නවා නම් මොකද්ද ඔබ දකින්නේ? ඔව්, රූප ධාතුව පිළිබඳව. ඔබගේ අදහස රූප ධාතුව පිළිබඳව. උත්තර දෙන්න දැන් උත්තර නොදී හරියන්නේ නැහැ. උත්තර නොදී බෑ මොකද මේ මේවා මේ දැන් හුඟක් කියවිලා තියෙන හින්දා සාකච්ඡා කරලා තියෙනවා. රූප ධාතුව පිළිබඳව කියන්න. තව තව විස්තර කරලා කියන්න. ආපහු ගොඩ හරියට එනවා. ආපහු ගොඩ හරියට එන්නේ නැතුව ආපහු ගොඩ හරියට කතා කරන්නේ නැතුව සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් එහාට ඒ ගැන විස්තරයක් කරන්න පැහැදිලි කිරීමක්. සතර මහා ධාතුවට සංනාමෙන් අපි බැඳෙන හින්දා ඒක අනිත්‍යයි. ඒකක් වමට වැඩන්න. රූප ධාතුව පිළිබඳව විමසීමක් නේ කරන්නේ. ආ? රූපණ අර්ථයගේ ධාතුව පිළිබඳව. කැඩෙන විසිරෙන දෙයක්. එහෙම එහෙම හරියන්න. දෙන්න බතු කරලා. සතර මහා ධාතුව ක්‍රියා වෙන වේගයක් සර් ඒක තමයි ඒ සිද්ධිය මට පැහැදිලි කරලා කියන්න මේ මෙන්න 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 දෙයක් වෙන්නේ මේ මේ රූප කියන කතන්දරේ මුල මෙන්න මේකයි කියලා කෙලින්ම දෙන්න අවශ්‍ය තැනට උත්තරේ. එහෙම නැත්නම් මේක විදර්ශනාවේදී කෙලින්ම ඩිරෙක්ට් යන්න බෑ. විනිවිද යන්න ඕන තැනට යන්න සරස්ගාලති යන්න ඕන. රූප ධාතු ගැන කතා කරමු. රූප ධාතු කිය මෙන්න 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 මේකයි මේකයි කියලා එයාලා කතා කරමු. රූප ධාතු පිළිබඳ මහණේ රූප ධාතු පිළිබඳව මහණවගේ රාගේ ප්‍රහීන වේද
රාගයයි ප්‍රේණයෙන් අරමුණ සිටේ. එතකොට අරමුණ සිටේලා යන්නේ රූප ධාතුව දකින්න කොට. දැන් අපි දකින්නේ රූපේනේ. රූපයත් එක්ක නේ අපි ගණන් දෙන්නේ. ඒ රූපේ කියන එකේ තමයි හොඳ නරක තරහ රාග තරහ අරම ඇති රූපෙත් එක්ක. මගේ රූපේ හෝ අනුන්ගේ රූපේ හෝ. එහෙමනේ. දැන් මේකේ මේක ලියා ගන්න ඕන මොකද රූප ධාතුව. රූප ධාතුව ඇති වෙන්නේ මෙහෙමයි. රූපයගේ මූ ධාතුව කී එක තේරුම මොකද්ද? රූපයගේ මූල ආරම්භය. ආශ්වාස වාතය අර වැයවීමෙන් වියලි උණුසුම ඒ වගේ හරි 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 ධාතුව ඇදලා ආශ්වාස වාත කතා බැපෙක් කියන්නකෝ හරි අතෙන් දෙන්න ඕනේ මොකද්ද තෙත සිසිල වියලි උණුසුම සිසිල එක ඇති වෙලා තෙත සිසිල වියලි උණුසුම නිසා ඇති වෙන මොකද්ද පඨවි ආපෝ තේජෝ වායුව නේද තෙතයි සිසිලයි නිසා මොකද්ද තෙත සිසිල නිසා වායුව වායුව උණුසුමයි නිසා මොකද්ද වායුව නේද ආ ඊගාවට එතයි මේ මේ සිසිලයි වියලියයි නිසා පටවි උණුසුමයි තතයි නිසා වායු උණුසුමයි තතයි නිසා වායු වියලියයි උණුසුමයි නිසා තේජෝ තේජෝ ඈ එහෙමයි සිසිලයි වියලියයි නිසා පටවි ආරම්භක ඔය විදිහට ಗುಣ හතරක් කියවනේ තෙත සිසිල වියලිය උණුසුම ඒ නිසා ඇති වෙන පටවි ආපෝ තේජෝ වායු ධාතු හතර ඔන්න උතන තමයි සුද්ධ ආස්ත කරන්නේ හරිනේ උතන තමයි දැන් මේ ධාතු හතරයි ಗುಣ හතරයි තුල ඊගාවට ඇති වෙන වර්ණ කියන ස්වභාවය නැගෙනවා අර පටවි පැත්තෙන් පටවි පැත්තෙන් නැගෙනවා මේ මොකද්ද මේ වර්ණ පැත්ත නෑ ඊගා රස පටවි පැත්තෙන් රස පැත්ත නැගෙනවා ඊගාවට වර්ණ පැත්ත නැගෙනවා තේජෝ පැත්තෙන් ඈ ඊගාවට අර මේ මොජා ගතිය නැගෙනවා ආපෝ පැත්තෙන් ඊගාවට ගන්ධ පැත්ත නැගෙනවා වායෝ පැත්තෙන් තේරුණාද පටවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ වර්ණ ගන්ධ රස ඕජා කියන ඉෂාවකුත් නැගෙනවා අන්න එතන ලිහා ගන්න එක තමයි රූපය හරිද එතන සිද්ධිය තමයි මේ ගොරෝසුට අපිට යම් ආකාරයේ හැඩතල රූප පෙන්වන්නේ අර නිරුමල පෙන්වුවා වගේ අර ශරීර කූඩුවක් පෙන්වන්නේ නමුත් හැම එකකම මූල ආරම්භයේ සිද්ධිය උතරනේ මොනවද තෙතසිර වියලි උණුසුම ඒ නිසා ඒ ගුණ නිසා හට ගන්නා වූ මේ තෙත් ගුණේ වීල ගුණ ආදී ගුණයන් නිසා අට ගන්නවා පට වියාපෝ තේජෝ ආයු ධාතු අතර. එතන නැගෙනා වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාස්තක රූප. තේරුණාද? එතන තමයි හොයාගන්න ඕනේ. ඒකට ආස්වාස වාතය තුලින් බැලුවා නම් හරි ඒක තමයි ඒ අර තුමිය කිව්වේ හරි. ඒ උත්තරේ එහෙම තමයි එන්නේ. ආස්වාස වාතය මුල් කරගෙන මේ කියන විදිහට ගුණ හතරක් මේ ධාතු හතරක් හැදෙන හැටි. ඈ ඔන්න ඔය පිළිබඳ තේරුම් ගත්තාම යාට ද්‍රව්‍යම කුඩක්වත් ද්‍රව්‍යම රූපයගේ පරමාර්ථත්‍ය අරූපී රූපයගේ පරමාර්ථත්‍ය අරූපී න රාග කරන්නේ ද්වේෂ කරන්නේ මොකේදද රාග ද්වේෂ කරන්නේ මොකක්ද දැන් ඕකද අපි ඕක දැන් බේත්ට්ටු වගේ කියවල විතර බෑනේ ඕකේ පිහිටලා ඉඳිපෑ ඒ පිහිටලා ඉඳීම තමයි අර භාවනාව කියන්නේ ඈ ඔතන මේ මොකද්ද ධාතුමේ ක්‍රියාවලිය පිහිටලා ඉන්නවා පිහිටලා ඉඳීම තමයි බරපතල ඒක තමයි භාවනාව ඈ නැතු මේ භාවනා කරනවා කියන්නේ යන් ඔහේ උඩින් නිච්චින් යනවා කියන එක නෙමෙයි මේක විවිධ ගැඹුරට බහගෙන වාසය කිරීම ඒක යම් ගුරු ඇසුරක් තුල ගැඹුරට බහින්න ඕන නිකම්ම බෑ. එතකොට ඒ තුන මොකද එන්නේ රූපේ පිළිබඳව බලන් වෙලා යනවා. ඈ? එතකොට වේදනාව පිළිබඳව මොකද්ද තියෙන්නේ? වේදනාව පිළිබඳ වේදනා ධාතු. වේදනා ධාතු. වේදනා ධාතු මොකද්ද? සංඥා ධාතු මොකද්ද? සංකාර ධාතු මොකද්ද? තුනටම කියන්න පුළුවන් ධාතු. වේදනා ධාතු, සංඥා ධාතු, සංකාර ධාතුවට. මොකද්ද? ඈ? කර්ම. කර්ම ශක්තිය. වේදනා ධාතුව මොකද්ද කර්ම ශක්තිය සංඥා ධාතුව මොකද්ද කර්ම ශක්තිය ඈ අර අතන ඉස්සෙල්ලා කතා කරේ රූප ශක්තියක් ගැනනේ රූප ඇති කිරීමේ මූල ආරම්භය ගැනනේ කතා කරුවේ නේද මෙතන වේදනාව සංඥාව සංඛාරේ විඥානයේ කියන මේ චෛසික ක්‍රියාවලිය නැග්ගන්නේ මොකෙන්ද කර්මවලින් ඒකයි මෙන්න මේ කර්ම විඥානය කියන වචනේ පාවිච්චි කරුවොත් ඒකයි එතකොට කර්ම ශක්තිය හරිනේ එතකොට කර්ම ශක්තිය දුරු වෙන විදිහට ඔබ කොහොමද වාසය කරන්නේ දැන් යම් කාරණයක් පිළිබඳව වින්දනයක් එනවා ඔබ ඒක සුඛ වින්දනයක් දුක්ඛ වින්දනයක් උපේක්ඛා වින්දනයක් ඔබ වහින්න ඕන මොන වින්දනයේද සුඛ වින්දනයත් අරිට්ඨ බවද නෑ සුඛ වින්දනේ ඔබ ලකින්නේ මොකක් කියලාද දැන් සාමාන්‍යයෙන් අපි විහාර ලෝකෙදී සුඛ වින්දනේ සපයි කියලානේ කියන්නේ සුඛ වින්දනේ සපයි දැන් මේ පංචකාම සම්පත්තිය කියන්නේ ඒකටනේ සුඛ වින්දනේ දුක්ඛ බව දකින්න දුක්ඛ කියන්නේ ඥාන අභිවෘද්ධියක. මේ කියන්නේ වෙහෙසයි. සුඛ වින්දනේ වෙහෙසයි. දුක්ඛ වින්දනේ කියන්නේ මොකද්ද ඔබට කියන් තියෙන්නේ? සුඛ වින්දනේ වෙහෙසයි දුක්ඛයි. දුක්ඛ වින්දනේ කියන්නේ මොකද්ද කියන් තියෙන්නේ?
උලකින් අයින්නවා වගේ අර වෙහෙසයි කියාපේකට වැඩිය බරපතලයි ඒක උලකින් අයින්නවා දැන් ඔන්න වතුර ටිකක් බොන්න නෑ නෑ වතුර ටිකක් බීව හරි සනීපයි නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒක තියෙන වෙහෙසක් සනීපයක් නෑ වෙහෙසක් තියෙන්නේ මොකද අපි අක්කලා යනකොට වතුර පිපලා සාම හරි ඉන උලකින් අයින්නේ වතුර දිගටම ඉනවා ඊළඟට ওই දෙකටම අතරවිලා ඔබ නිකන් නිද්‍රෝපත භාවයකට එක කරන්නා වූ යම් සමාධිගත භාවයක් එනවා ප්‍රථම ද්විතීයි තෘතීයි චතුත ධානා ආදී වශයෙන් කතා කරන්නේ ඥාන පැත්තකට හැරෙච්ච මොකද ඔබ එතනින් දකින්න ඕනේ අනිත්‍ය අනිත්‍ය හා ඥාන ආස්වාදයෙන් කොට මොකද කරන්න ඕනේ අනිත්‍ය බව දුක වින්දනේදී දුක බව දකින්න ඕනේ දුක් වින්දනේදී හුලක් ඇවිච්ච බව දකින්න ඕනේ ඥාන ආස්වාදයෙන් මොකද ඔබ දකින්න ඕනේ අනිත්‍යතාවය අනිත්‍යතාවය උපේක්ඛා ඥානයේදී අනිත්‍යතාවය හා ඒ උපේ නැ ඥාන කියන්නේ උපේක්ඛාව තමයි උපේක්ඛාව දකින්න අනිත්‍යතාවය උපේක්ඛාවේදී අනිත්‍යතාවය නොදකපු හින්දා තමයි නේව සංඥා න සංඥා යතන දක්වාම රැඳුනේ. ආකාශන විඥාන නේව සංඥා න සංඥා යතන රැඳුනේ අනිත්‍යතාවය නොදක්වමි. අනිත්‍යතාවය දැකීමේ ඥානය තමයි මේ ප්‍රඥාශකී. හරිනේ? එතකොට උපේක්ඛාව දකින්නේ ඥානය. මේ මොකද්ද මේ ප්‍රඥාව? අනිත්‍යතාව. ආ. මෙන්න මේ දැකීම තුන මොකද වෙන්නේ? වේදනාව ශූන්‍යයි වේදනා ධාතුව කියන්නේ මොකද්ද වේදනා ශූන්‍යයි කියන්නේ සංඥා ධාතුව කියන්නේ සංඥා ශූන්‍යයි හා එතකොට වේදනා ශූන්‍යයි කියන්නේ පෙන්න දිය බුබුලෙම්ම භාග්‍යවතුන් වහන්සේ දිය බුබුල උපමා කළේ ඔය තරම් ඈතට අපිට විචක්ෂණ සීලිය විනිවිද දකින්න එතකොට බුබුල ශූන්‍යයි ඊගර මිරිඟුව ශූන්‍යයි සංඥා ලෝභ කලාර දේශ කලාර මොහඩ සිටින නැග්බඩ කොච්චරවත් අවිද්‍යාව තුල ශූන්‍යයි කරපු ලෝභකම කරපු දේශයක් කරපු මොහයක් කරන්න මොකේද කරන්නේ එතකොට එහෙම කරන්න දෙයක් නැති බව එතකොට දැන ගැනීම මායාවයි ශූන්‍යයි මෙන්න මේ මේ විඥානේ විඥාන ධාතුව නෙමේ වේදනා ධාතුව සංඥා ධාතුව සංකාර ධාතුව විඥාන ධාතුව දකින්නයි කියන්නේ මොකද්ද පෙන බුබුලක් මිරිඟුවක් එවැගේම කිසල් කඳක් මායාවක් බව දකින්න ඒක ශූන්‍යත්වයේ දකින්න ඔන්නේ ශූන්‍යත්වයේ එතන දකි ඒව දකින්නවා නම් රූපෝල අතන සුද්දාෂ්ටක රූප බව දකින්නවා නම් මොකද වෙන්නේ විඥාන ධාතුව පිළිබඳව ඔහුගේ රාගය ප්‍රහීන වේ ඒ නිසා මොකද වෙන්නේ විඥානයේ ඒක ඒක වැඩෙන්න පටන් ගන්නේ නැහැ ප්‍රතිසන්දිය වෙන්නේ ප්‍රතිසන්දිය අපි සංස්කරණය වෙන්නේ නැහැ ඒ මිදුනේ වේ එය තමාතුරුමින් පිරිනිවියේවි. ජාතිය ෂය වෙනවා. ඊගාට බඹසරමස් නිමවලදී. කරන්න ලද්ද කරලා ඉවරයි. ඈ? ඒකට කියන අනුපාදා පරිණිවාණේ පිලිස කලයක් තියෙනවා නම් ඒ කරලා ඉවරයි කියලා වෙදෙනවා. එතද මෙතන පෙන්වන්නේ මොකද? උපය කියන වචනේ පෙන්වන්නේ මොකද? ආයත මුද චිත්ත බැලුවොත් එහෙම. ඈ? තණ්හාමාන දිට්ඨියනේ. ඒ තණ්හාමාන දිට්ඨියෙන් තමයි අපි රූපේ දිහා බලන්නේ. වේදනාව සංඥාව සංකාරද මේවා මෙහෙම බලනකොට අහරෙන් එක ඩබල් ට්‍රිබල් කරලා තව එකට දෙනවා මොකද්ද මේ මේ වේක මොකද්ද මේ සංග්‍රහය උපමට්ටමේදී අපි යම් ප්‍රමාණයකින් යමක් කෙලවෙන්ද තුෂ්ණා කරයිද බැඳි දෙලෙයිද අහරෙන් ඊට වැඩියෙන් දෙනවා එකට තව ඒක උඩින් අපි එකපාරටම අම්මා චූටි කාලෙදි දැකලා අම්මා පිටිබඳ සෙවණාල හැදෙනකොට ඊළඟ සංසාරගතව තබන පිළිබඳව අපිට තිබුණා වූ ඇල්මක් තිබුණානේ ඒවා ඔක්කොම දෙනවා මේකට මම අර දවසල කිව්වේ කොහොල්ල ගලවලා ගලවලා මොනවාද කොහොල්ල පොස් කපඩ කාලේට කොහොල්ල ටික අර කනුව මේ පොස් ගෙඩියේ කොහොල්ල කනුවේ අලවනවානේ ඉතින් දවස් කීපයක් මාසයක් විතර පොස් කප කපා ඉඳලා කොහොල්ල ගුලියක් එකට අර කනුව ගැලෙව්වට පස්සේදී මේක ගලවන්න ඕන වෙනකොට ගලවන්න වෙන්නේ ඒකටමයි ඒකටමයි ගලවිලා එන්නේ අලවනකොට ටික ටික ඒ වගේ තමයි 31 තලයේ සසර ගමනදී ටික ටික තමයි දරු තෘෂ්ණාව තිබුණේ. ඒ ටික ටික තමයි මව පිළිබඳව, පියා පිළිබඳව, අඹ සම්බිය පිළිබඳව තෘෂ්ණාව තිබුණේ. නමුත් යම් වෙලාවකට මේ වර්තමාන කාලේදී ඉන්න අම්මා නැති වෙනකොට හොස් ගාලපත් වෙලා එනවා. දරුවා නැති වෙනකොට පත් වෙලා එනවා. ඈ භාර්යාව නැති වෙනකොට ස්වාමියා නැති වෙනකොට පත් වෙලා එනවා. මොනවද? අර කණුවේ තිබිච්ච කොහොල් ඇඟලුවේ ගැලෙවෝ වගේ. ඇලෙව්වේ නම් ටික ටික තමයි. නමුත් ගලවනකොට ගැලවිලාම එනවා. අන්න අර විදියට අර මෙහෙ සිද්ධියක් වෙනකොට අර පැත්තෙන් ඒකට හොඳ හොන්න අරගෙන පැත්තකට අර පැත්තෙන් ලොකු බලයක් දෙනවා
වයින්ද අර අයිස්පුට්ටියේ 4න් 3ක් යට තියෙන්නේ අනුශය ධර්මයන්. තේරුණාද? ඔව්. ඔතන අද මම දේශනා කරන්න ඔච්චරයි දැන් ඊගාවට ඔබතුමීලාට ඔබතුමාලට අහන්න තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපි කතා කරපුවා වැටුණා නේද තේරෙනවනේ? ආ? දැන් වටවරුවක් දන්නවා. ඔක්කොම දන්නවා බේතුත් දන්නවා හදාගෙනක් තියෙනවා. දැන් එකම දේ තමයි මොකද්ද? බොන්නේ නැහැ. ආ බොන්නේ නැති එකේ තමයි තියෙන්නේ අපි හැම එක්කෙනාටම. ඔව් ඊගාවට පත්‍ය අහල්ලන්නත් ඕන. බොමින් පත්‍යයන් අල්ලන්න ඕනේ. එතකොට නේද අනුක්‍රමෙන් ගැලවෙනවා. ඒකින්ද මේ විගං අවබෝධ කරනයි කියන එක මැරිලා හැම නෙමෙයි. ඊළඟ ආත්මෙට දාන්න එපා. විශාල මෝඩකම. විශාල මෝඩකම විශාල වැරද්දක් අපි කරන්නේ. මේක සාසනිකව මේ වචනේ කියන්න බෑ වෙනවා. ඈ මේක කියා කියාපුවම විරුද්ධාර්ථේලා ඇඟට එයි. නමුත් විශාලම මෝඩකමක් තමයි ඊළඟ ජීවිතයකට මේක දාන්නේ. ඈ අද ඔබ සක්කායදී විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙලා පාවිච්චි කරමු මරණාසන්න මෙන්ති මේක ඉවර මේ වෙලා යයි නූණත් උප්පත්තියක් ලබයි ඉවර නූණුකයකටවත් නෙමෙයි මේක ඉවර කරන්න උප්පත්තියක් ලබයි මේකෙන් ඉවර වුනේ නැත්තම් ඔය අර්ථය තුලමයි අපි යන්නේ වෙනනම් ඉතින් මෙහි ඉඳගෙන මොනවා බලන්නකො සතා සතා සතුන් නම් මේකේ කණ්ඩ බොණ්ඩ යන්නේ අතපත ගන්න જાතිය ඇති සතුන්න සතර තේරෙන්නේ නැහනේ මිනිස් වර්ගය වෙච්චා මනස අවදි වෙච්චාම මොනකොට බලන්නකො මොනකොට බලන්නකො හුස්ම නැත්තම් මොනව කරන්නේද ඈ නැන් සල්ලියොන්ට ඔක්සිජන් සල්ලියට ගන්න පුළුවන් අනාගතේ. නමුත් මේ මේ හම්බ වෙනවා නිකන්. කණ්ඩ ටික කොහොම කොහමරි ධාර්මික දිවිපැවැත්ම ගෙනින්න පින්නතන හුස්ම කිය මේ එහෙම වෙන අර කවුද මන්දන මේ කියලා තිබුණා මේ එළවලු ව්‍යංජන හතරක් විතර එක කෑමක් කන්න ඕන නම් මාන වෙන්න ඕන කියලා. මොකද අද එළවලු ගන්න ගියාම රුපියල් 500ක් දෙනවා ඉතින් දවසට එක එළවලුක් තමයි වියන්නේ. අර හාමුදුරුවන්ටran ඉතින් එළවලු හතරක් පහක් එක්කලා කෑම හම්බ වෙනවා. ආ කාට හරි මම බලා ඉන්නකොට හිතෙන්නේ ඇති මේ එළවලු හතරක් පහක් කැම කන්දරන් මහන වුණා නම් හරි කියලා හිතෙන්නේ ඇති ඈ මේ හැම එකම කන්දරේ වැඩේට බහිලා තියෙන්නේ මේ නේද සම්පූර්ණ කරගන්න කාලා මේකේ ඉන්න හදනවා නෑ ඉන්න බෑ හැබැයි ඉන්න සුට්ටි අපිට නොඉන්න බව ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා කළ යුතු වැඩ කොටසක් තියෙනවා නොඉන්න බව ප්‍රත්‍යක්ෂ කරන්න වෙන මොකෙකට වන්න මේ ඉන්න බැරි බව දකින්න ඉන්න බැරි බව දැකලා ගැඹුරෙන්ම යථාභෝධයට ප්‍රවිෂ්ඨ වෙන්නට සකසරු වීමක් තියෙනවා. ඒ සකසරු වීම බුද්ධ කාලයේදී කෙරුවා කවුද? අනේ පිටිසිතුමා. ඉයලින්. විසාකා මහ උපාසිකාව. ඉයලින් මේක කළා. ඒක ඒක නිසා අදත් ඒ නම් කියවෙනවා. ඒතර ඒගොල්ලත් අරහන්ත වුණා. ඒගොල්ලත් ආයතනෙන් එයාට අල්ලාල්ලා ගියේ නේ. උංගා කියයි දෙවිවරුලා ඉපදුන අරහන්ම කියලා. ඔව්ද දෙවිවරුලා ඉපදුනත් ඊනඟ ළඟ ළඟින්ම ඉවර වෙනවා. අයි දිගට යනා ඒ නෙමෙයි. එතකොට ඒ ශාසන කාර්යභාරයක් තිබුණා. ගීපින්ග තුගේ නම් කරන්න. ඈ අර පැත්තේ දෙපැත්තේ එද ප්‍රවෘජාපි සරියුත් මහ මුගලන් මහ රහතන් වහන්සේලා ඒ කාර්ය කර පල්ලෑ ඉන්න මනනුවන්ට මේ 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 යන අපිට ගමන යන්නට ඕන කරන ප්‍රඥාවදි කරගන්න ඒ වගේම කාරණා සමුර්ථමත් කරගන්න ඕන කරන ශක්තිය ඒ උතුම්යන් වහන්සේලා ලැබලා දීලා තියෙනවා තථාගතයන් වහන්සේ කේන්ද්‍ර කරගෙන ඔක්කොම වටිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිවණ ප්‍රිසම නිවන් දකින්න අය සිවණ ප්‍රිසම අරහන්ත වෙන අය සිවණ ප්‍රිසම මරණ මංචකයේදී මේ සියල්ල අතල දුක් ශෝක වේදනා දුරු කරන පිංගුතු ආයකට මේ අඳුම දාන්න ඕන කියලා කතාවක් නෑ ආර්ය අවබෝධයේ ගැඹිරත්වයට යන්න පුළුවන්කම හොඳටම තියෙනවා ඒ පාර ගියයි ඈ අද පිං කරලා ඇවිල්ලා පස්සේ ඉපදෙලා ඈ පිං කරන්න ඕන යහපත් දේවල් කරන්න යහපත් දේවල් තුල තමයි ලෝකේ කාට හරි යහපතක් වෙන්නේ කාට හරි සැනසෙල්ලක් වෙන්නේ කාට හරි නිවීමක් ඇති වෙන්නේ අපි යහපත් වැඩ කරමු අපි යහපත් යහපත් වචනයක් හරි යහපත් ක්‍රියාවක් හරි යහපත් කාලයේ ශ්‍රමේ දන්නේ වැය කිරීමක් හරි අපි කළොත් ඒකෙන් ඒකේ යහපතක්ම ඉතුරු වෙනවා අයහපතක් වෙන්නේ ඒ යහපත් ශක්තියම අපිට ආනිසංශයක් වෙනවා හැම කෙනාටම ලෝකෝත්තර සුවේ සාදා ගන්න ඈ එහිඳා ඒවා ලේසි නෑ අමාරුයි අර කියන සුකරාණි අසාදුණි අත්තනෝ අහිතානිච යන් වේ හිතං සාජුන්ත සාදුංච තං වේ පරම දුක් කරා තමන්ඩත් අනුන්ඩත් හිත වැඩ පිණිස නිවන් පිණිස කටයුතු කරන්න බොහොම අමාරුයි අනුණ්ඩත් තමන්ඩත් හිරේරේ දුක පිටිස කටයුතු කරන්න ලේසි. ලේසි පහසුවෙන් කරන්න පුළුවන්. තමන්ඩත් අනුණ්ඩත් වේස අසහනේ දුක පිටිස කටයුතු කරන්න ලේසි. ඒක ලේසි වැඩ. අමාරු වැඩක් තමයි තමන්ඩත් අනුණ්ඩත් යහපත පිට වැඩ සුව නිවන් පිණිස කටයුතු කරන එක. අමාරු වැඩක්. ඉතින් අමාරු දේ කරන්නනේ අපි මේ හැදේට ආවේ. නැ ලේසි වැඩ කරන්න නම් ඉතින් අස්සේ කියලා ඉන්න පුළුවන්. අලිය කියලා ඉන්න තිබුණා. සුනේ කේක් කියලා ඉන්න තිබුණා. ඈ? ඒ හැඩතල වල ඉන්න තිබුණා.
ඒවා මේලා මේ හැටියට ඒ ලේසි වැඩේ කරන්නේ නෙමෙයි අමාරු වැඩේ කරන්නේ අමාරුවෙන් දුෂ්කරෝ දුරනුබෝධෝ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ ගැඹුරු අවබෝධ කරන්න අමාරු ඒ ධර්මය අවබෝධ කරන්නයි ඒක අපිට කරන්න පුළුවන් දෙයක් අපි 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 හැම එක්කෙනාටම කරන්න පුළුවන් දෙයක් හැබැයි ඒකට සසරත් ඒකට හුරු වෙලා ආපු පින්වතුන් ඉන්නවා ඒ වගේම දනුත් ඒක කරගෙන යනවා ඒක ඉතාලික් මලින් ඉවර කරගන්න ගමනට ප්‍රවිෂ්ඨ වෙන අපිට ඉතින් නරක තැනක හිටියා කියන්නේ නැහැ නරක තැන හිටියට මෙතෙන් එන්න බෑනේ මෑණි සද්ධර්මයක් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න බෑනේ එන්න නරක තැනක හිටියා වෙන්න බෑ නමුත් හිටිය කොතනද කියන්න අපි දන්නේ එහෙනම් දැන් දැන් අදාද අපිට කරුණු කාරණා ලියා ගැනීම තුලම බෝතලේ හොලවලා බේටි කබනවා මිසක් වෙන මොකක්වත් තරින්නේ නැහැ ඉතින් වෙද මහත්තයා ඉපදුන කොහෙද කියලා තොට්ටු වෙනවා ඊගාට තව කට්ටිය එන්නේ නැහැ හබරණාමුද වෙද මහත්තයා ඉපදුනා කියලා කියයි ඉතින් ඉතින් ඊට පස්සේ ඔට්ටු මේ නිකන් අයත් නෙමෙයි හොඳ දක්ෂ පක්ෂ අය සිහි බුද්ධිය තියෙන අය යමක් ගවේෂණය කරන්න පුළුවන් අනේ හොඳ ජීවිත දමාගෙන යනව වෙන පැත්තකට හැරිලා යනව වෙන පැත්තකට යන්න ඕනම කේද වේද මහත්තයා දුන්න බේත හරිනම් බේත ප්‍රත්‍යක්ෂයි නම් බේතෙන් අපිට තියනවා නම් සනසීම තියෙනවා අය වේද මහත්තයාගේ බර්ත් සර්ටිෆිකේට් එක වෙනක වැඩි අර බේත පරිශීලනය කරන්නේ दृष्टि हरिचाम हदागन නොයන තැනට යන්න ක්‍රම හදා ගන්න. එතකොට මේක ඇත්ත වාගේ නෙමෙයි. මේක යථාර්ථය. මේක සිදුවෙන ධර්මතාවය. මේක ගිහිල්ලා හොයලා ඉවරයක් නැහැ නේ. භෞතික විද්‍යාව ගැන හොයන්න නිවන් නැතුව හොයන්න තියෙනවා. අය දෙල්ලම නෙමෙයි. රසායන විද්‍යාව ගැන හොයන්න ඉවරයක් නැතුව තියෙනවා. වෛද්‍ය විද්‍යාව ගැන හොයන්න ඉවරයක් නැතුව තියෙනවා. කෘෂි විද්‍යාව ගැන හොයන්න ඉවරයක් නැතුව තියෙනවා. ව්‍යාපාර ලෝකය ගැන හිතන්න ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ එමෙ. ගිහිල්ලා ගිහිල්ලා නිකන් හුස්ම ගන්නවා මැරෙලා යනවා විතරයි වෙන්නේ. වෙන මොකක් වෙන්නේ නැහැ. ලංකාවේම තියෙන නිරෝධිය දැක් ගන්න. ඈ ඒකට ඕන ක්‍රමයක් දැන් අපි ධර්ම ශක්තිමත් කරන. ඒකට තමයි මේ අපි කතා කරන්නේ. හරිද? මේක මේ බාහිර මොකක් ගෙනියන්නේ නැමෙන්නේ. බාහිර අතිපණ්ඩිත කන් වලට එහෙම නෙමේ ආර විභාගේ අරක පාසුනා මේක පාසුනා මේ මේ පඬිතු ඒක තන්දරයක් නෙමෙයි මේක. හුස්ම ඉරේනකොට ගැලවිලා යන්න. එතනදි බැරි වුණොත් මොකක් ඔබ බෑනේ? දැන් තේරෙන හැමෝටම කතන්දර හතර තේරෙනවා දැන් මොන අපිට දැන් අපේ ඈ එකතු වෙලා භාවනා කරන්න එහෙට එකතු වෙලා අම්මනේ මේ ප්‍රශ්නයක් අහන්න මේ අපි දැන් ආනාපාන සතියෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ යන හිතලා ඊට පස්සේ එතනින් දර්ශනාව කරනවා නම් උපවාසය කියන විදියට එතකොට අපි ඇතුල් වෙන ආශ්වාස වාතය ගැන සිහිය යොදලා ඔව් ඒක අර මේ මනින්ද්‍රිය ළඟ හැත්ති වෙලා ඒක ලේ ධාතුවත් එක්ක වැය වෙලා ඒ විදියට එතනින් අපේ සිතවිලි ක්‍රියාත්මක කරලා මම හුස්ම ගන්නවා හරි කියලා ඒ විදියට වෙන විදිය ඊට පස්සේ ප්‍රාශ්වාසය වෙන තැනට වෙනකම්ම ඒ විදියට ධාතු විනාශ වෙන හැටි විඥාන විදර්ශනාව කරන විදියද හම්දුනේ ඒකට එහෙම කරන්න ඕනේ ඔය දැන් අපි අතන අතෙන්ද ඉස්සලා ඉබිකම් කරගන්න අතෙන්ද දැන් අර දැන් කලින් ආයි මෙතනින් බලන්න මම කියන්නේ නැහැ මේ එක එක වෙලාවලට එක එක විදිහට කියන්නේ මේ බලන්න ඕනේ එහෙම කෙලිම බහින්න අතෙන්ද මනින්ද්‍රිය ළඟට මනින්ද්‍රියනේ කතන්දරේ පටන් ගන්න මනින්ද්‍රිය ඈ ඔකට කියන්නේ චුති ප්‍රතිසන්දි ලබන්නේ මනෝ විඥානාත්මකනේ දැන් මව් ගැබක රූප කලලේ තියෙනවා මව්පිය එකතු නිසා හටගත්තා වූ කලලේ තියෙනවනේ නේද ඒතර ඒ කලලේට දැස ගන්නවන්නේ මොකද්ද විඥාන ශක්තිය අර මිය පරලෝ ගිය කෙනාගේ අවසාන ජවනිකාව නේද චුතිසිතට ආපු ජවනිකාව ප්‍රතිසන්දි සිත වශයෙන් මෙතන දැන් වැදුනා දැන් ඔබ වදින්නේ අර ඒක ශෛලික කතන්දරයක් නේ මෞපියංග එකතු වෙන ඉසහට ගත්තා වූ ඒ කොටසත් ඒක ශෛලික ඒ ඒක ශෛලික සිද්ධියේ කොතැනද වදින්නේ මේක වස්තු දශකයේ කියනතර ඒ ඒක ශෛලික සිද්ධියේ තියෙන කාය දශක වස්තු දශක භාව දශක කියලා අංශ තුනක් ඈ කය දශක කිව්වේ කය හැදෙන්න ඕන කරන කාරණා 10ක්. වස්තු දශක කියන්නේ හෘද වස්තු හැදෙන්න ඕන කරන කාරණා 10ක්.
අනික භාව දශක ස්ත්‍රී පුරුෂ භාවයට අවශ්‍ය කරන කාරණා 10යි ඉතින් දශක 30 දශක 3 හරි දශක 3 කොතන මේ මේ වෛද්‍ය විද්‍යාවේ මොකද්ද මැඩම් කියන්නේ මොනවද මේ වර්ණ දේ 23ක්ද 23 23 එකතු වීමක්ද එහෙම එකක් කියනවා නේද වර්ණ දේ යන්නේ 23 23 එකතු වීම ඒක ඒක වෛද්‍ය විද්‍යාවේදී කතා කරන්නේ එහෙමයි අපි බුදු සමයට අනුතර කතා කරන්නේ දශක 30යි දශක 3යි පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස රෝජා ඒ කියන්නේ සුද්ධාස්තය කියන එක ඔබට තේරෙනවානේ එහෙමයි කාය ප්‍රසාද කාය දස පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස රෝජා ජීවිත රූප කාය රූප එක ජීවිත රූප කාය රූප අනික පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස රෝජා ජීවිත රූප භව රූප ජීවිත රූප භව රූප දැන් මොකද ජීවිත රූප කියන්නේ ඔව් එතකොට කය හැදෙන්න ඕන කරන එහෙම නැත්නම් හෘද වස්තු හැදේ වස්තු හෘද වස්තු රූපය හැදෙන්න ඕන කරන කාරණා 10ක් තියෙනවා පඨවි ආපෝ තේජෝ ආයෝ වන්න ගන්ධ රසෝජා ජීවිත රූප වස්තු රූප ජීවිත රූපයි වස්තු රූපයි ඔය ටික එකතු වෙච්චම 10ක් නේ ඈ එතකොට අනික තවත් 10 10 එතකොට 30යි ඈ එතකොට එතන ඔය 10ද ජීවිත රූප කියමු කිද අර සත්‍ය රස තියෙන හින්දානේ ජීවියෙක් වෙන්නේ චුති සිතේදී මල් පූජා කරන්න ජවනිකාව ආවා නම් ඒකේ සම්පූර්ණ වෙන්නේ මෙතන ප්‍රතිසන්දි සිතේනේ එහෙමයි ඒ එතකොට මනෝමය එකක් සම්පූර්ණ වෙන්න නම් සත්‍ය රසනේ ඕන නේද එහෙමයි මනෝමය ස්වභාවයක් උදනකාරී පවත් ගන්න සත්‍ය රසනේ අවශ්‍යයි ඒ සත්‍ය රසනේ තමයි උතන ජීවිත රූපකි තේරුණාද ඔබට එහෙමයි සත්‍ය රසනේ තමයි ජීවිත රූප ඊළඟට ඊළඟට මනින්ද්‍රිය හට ගන්න තැන තමයි වස්තු රූපේ කියන්නේ. ජීවිත රූප ඊගවට මනින්ද්‍රිය. මනින්ද්‍රියට තමයි වස්තු රූපේ කියන්නේ. එහෙනම් දැන් වස්තු රූපේ කියන එකේ ගොරෝසුවට නම් අපිට මෙන්න තියෙන කුටිර හතරකින් යුක්ත වුණා වූ නෙළුම් මේ මේ නෙළුම් පොටුව යට අතර හැරිව වාගේ තියෙනා වූ එහෙනම් තඹකිටික ස්වරූපේ තියෙනා වූ කොටසක් අපිට ගන්නවා. නේද? ගොරෝසුවට. ඒකේ සියුම්ම තන මොකද්ද? අර ආශ්වාස ආශ්වාස කොටසක් ලේ ධාතුවේ එක බිඳිලා නැසෙන තැන ආය සිටිවිලිනක් ගන්නට දැන් නැසෙන තැන කියව අසංකතයට මෙනසෙන සංකත නොවන පැත්තරම නැසිලා යනවා එතකොට ඇති වෙනා වූ සිටිවිලි සහ රූප ඇති කරන්න පුළුවන් හැකියාව සිටිවිලි සහ රූප ඇති කරන්න පුළුවන් හැකියාව කියන්නකෝ ඒ හැකියාව තමයි කිවි ජීවිත රූප දැන් ද්‍රව්‍ය නෙමෙයිනේ ජීවිත රූප කියනකොට අද්‍රව්‍යත් නෙමෙයිනේ භාවයක් ඒ වෙනකොට ද්‍රව්‍ය නෙමෙයි ඒකනේ මේක තේරුම් ගන්න ඕන සංකත ස්වභාවයක් ඒක ද්‍රව්‍ය නෙමෙයි හැබැයි ද්‍රව්‍ය බවට පත් වෙන්නට උපකාරයි සංකත ස්වභාවය ඒ සංකතයක් තමයි ශක්තිය සාරස්ති ඒ සංකතය ඇතුලේ තමයි සිටිවිලි ශක්තිය සහ සුද්දාෂ්ටක රූප ඇතිවීමේ හැකියාවෙන් ඒක ජීවිත රූප. ආ එතකොට උතනදී ඔය 10ක් කතා කරුවට ඔකේ ලොක්ක උතන ජීවිත රූප කියපතන. මොකද එතන ජීවිත රූප කියන එකේදී සුද්දාෂ්ටක රූප කියන වචනේ නොකිය උනත් ජීවිත රූප කියුණා නම් ඒ තුර තියෙනවා අර රූප නැගින පැත්‍ර පටවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස උජා කියන කතන්දර. ආ ඊළඟට අර මනින්ද්‍රිය කියන පැත්ත මනින්ද්‍රිය කියලා උතෙන් කතා කරිය හැකි සිටිවිලි නැගෙනවා. එතකොට මනින්ද්‍රිය නොහොත් තරද වස්තු කියන වචනේ කතා කරමු ගොරෝසුව. දැන් ඔබ කියන්න ලෑස්තිුනේ මොකක්ින්දද? ඔය වැනි තැනක තමයි මෙයාගේ ආරම්භය. දැන් අපිටුමිය අද ප්‍රශ්නේ මොකද්ද? එහෙම ආරම්භ වෙලා ඊට පස්සේ ප්‍රාශ්වාස වාතයෙන්ම එතන ඒ ඇතුළේ ක්‍රියාවලිය. ප්‍රාශ්වාස වාතේ දැන් උතරදී දැන් ප්‍රචන්ද විඥානයේදී ප්‍රාශ්වාස වාතය කියලා කරන උතන ඇතිවෙනා කිලිටිය ප්‍රාශ්වාසයෙන් මෑණියන්ගේ මේ 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 පෙනහනුතුරි මෑණිය ප්‍රාශ්වාස කිරීමෙන් තමයි ඔය ටික ඉවර වෙන්නේ. එතන ඇතිවෙන කිලිටිය. කිලිටියනේ ප්‍රාශ්වාස කියන්නේ. එතන එතන සිටිවිලි ආයේ පහළ වෙන්න ඕන කරන ක්‍රියාව යන්නේ මෑණියන්ගේ ලේ ධාතුවත් එක්ක තියෙන ඔක්සිජන් නැදකින්. මෑණියෝගේ ලේ ධාතුවේ ඔක්සිජන් මිශ්‍රිතයි. ගන්න හුස්මේ ඒ ඔක්සිජන් උරාගෙන තමයි අතනාරක වැඩේ පටන් ගන්න. හරි. අර හීනෙන් වාගේ පටන් ගන්න. මේ මේ අර මල් පූජා කරන එකේ ඉතුරු ටික කරගෙන යන්න.
අර අරතර ඒක ශෛලික සිද්ධියක් තුල ඒක ශෛලික සිද්ධියක් වුණාට පස්සේ ජීවිත කතන්දරය එහෙම සම්පූර්ණයි එයාගේ සංසාරික සියලු ශක්තියත් ඒක අන්තර්ගතයි ඒක ශෛලිය තුල මදෑ වැඩි මම ඔකට ඒ දවස්වල කිව්ව උපමාවක් මොකද්ද මහා මේරු පර්වතය ඇතුලේ අබෑටි කියන ඒක ශෛලික ස්වභාවය මහා අර සත්ත්ව ධර්ම මිනිස්සු භවංගසිත සංසාරික උපේක්ෂේ කතන්දරය ඔක්කොම යම්මගරම සද්ධර්මයේ පාරමී පුරාගෙන ආවනම් ඒ සියලුම පූර්ණයක් ඒතර අන්තර්ගතයි අර ඒක ශෛලික සිද්ධිය තුන ඔබ ආයෙත් මම ආයෙත් ලෝකෝත්තර ධර්ම වලට ප්‍රත්‍යයනකොට ඔය හරියටම ආයසරයක් අල්ලු වෙනවා ආයෙත් අර විරාගයේ නිරෝධයේ නිවීම පිණිස අසංගත වීගෙන යනකොට ඔය හරියටම ගිහිල්ලා ඔය ඒක ශෛලික සිද්ධියෙන් එහාට තමයි අපි අසංගත ධාතු තාත්තාත් කරන්නේ ආපහු මව් ගැබේ ප්‍රීසංග විඥාන තරටම යනවා ශ්‍රිස් ගාල එතනින් තමයි ගැලවිලා අරහන්ත වෙන්නේ එහෙමයි ඒක නෙමෙයි ගන්න කිනෝ කියන්නේ විද්‍යාත්මකයි කියවේ ඒකනේ මේක තන්නික්‍රම විද්‍යාත්මකයි සිද්ධිය හොඳට ලියාගෙන ලියාගෙන ලියාගෙනම ඒ ලියාගත්තු තරමට තමයි ආපහු අපිට එතනින් සැක නැතුවම ලෙහිලා අත්හැරලා යන්නේ නැත්තම් ඔතන සැක හිටියොත් මොකද වෙන්නේ උපේක්ෂා සාගතයේ අනිත්‍යතාවය වැඩි උපේක්ෂා සාගතයේ නතර වෙන්නේ නේද සංජානන සංඥා සංකත දුරුනොත් තමයි උතරින් යට අසංකත වෙන්නේ. එතකොට හාමුදුනේ මේ හැදිලා තියෙන දැන් හතර මහා ධාතුයෙන් හැදිලා තියෙන ශරීරයේ කූඩුවට උස්මක් ඇති වෙලා තමයි ওই ක්‍රියාවලිය ඔක්කොම වෙන්න පටන් ගන්න මගේ මව් ගැබ තුල. ඔව් අම්මා ළඟ වෙන එකක් නේද තියෙන්නේ අම්මා ළඟ වෙන එකේ අතුරු කෑල්ලක් නේ අතන අර 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 ගා පටන් ගන්න. දැන් එතනින් තමයි මම පටන් ගන්න. ඊට පස්සේ දැන් එළියට ආවට පස්සේ දැන් අම්මයි නැයින් වුණානේ. ඒකේ නිරාධාරය කැපුණා. දැන් මම ස්වාධීනයි කියලා කියෙමුකෝ අපි සම්මත වශයෙන්. ඉතින් දැන් මෙතෙන්දි ගන්න හුස්ම හෙලීමත් එක්කලා වෙන කතන්දරේ නේ ඔබතුමී අහන්නේ. එහෙමයි. එහෙමයි. ඒකේ ආරම්භය තමයි යතන අරකින්. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? ආශ්වාස වාතයේ වැය වෙනවා, ලේ දාත් විසියුම් කරසත් එක්ක අර සිද්ධියම වෙන අසංකතේරම බිඳෙනවා. හැම ශනේකම අසංකතේරම බිඳෙනවා. අසංකතරේ බිදෙන නිසා මොකද වෙන්නේ විශ්වීය වූ කර්ම වේගයේ සිටිවිලි වශයෙන් නැගෙන්නට ඕන කරන හැකියාවක් උතන උත්පාදනය වෙනවා එහෙම අනේ මට කියන්න වෙන්නේ එවාගේ වචන වලින් තමයි ඔව් එතකොට හම්න්නේ අර අනේන ගමන් කරනේ ඒ උත්පාදනයේ හැකියාවත් එක්කම උතන අර කියන තෙරපෙන ඇදෙන රත්න විසිරෙන නොහොත් අර අපි කියන්නේ දෙත සිසිල වියලින උණුසුම ඊගාවට වන්නගන්ධ රසෝජා කියන අර සුද්ධාෂ්ටක මේ කතන්දරෙත් ඔය අර හැකියාවේ මේ පැත්තෙන් සිද්ධ වෙනවා එක පැත්තකින් හැකියාව නගිනවා කර්ම විශ්වයේ කර්ම ශක්තිය සිටිවිලි වශයෙන් ඒකටම ඒකටම අවනත වෙලා සුද්ධාෂ්ටක රූප නගිනවා මේමය හම්බු ඒකට කියව ජීවිතේන්ද්‍රය නාම රූප ධර්ම ධර්ම එතකොට ඒවා හින්දා අපි සිටිවිලි ඇති වෙන විදියට ශාරීරික ක්‍රියාත්මක වෙන්න එතකොට අර අවිදිනවා මම අවිදිනවා කියලා ඒවට මුළු ජීවිතේම ඔව් ඒක කරනවා ඔව් ඊට පස්සේ මේක ගොරෝසුට ආපුවම තමයි මට හිතෙනවා මම අර ඉස්සලා කිව්වේ මට හිතෙනවා අනේක විදිය නිකන් නෙමෙයි සුවිසිතු විචිතුරු විදියට මට හිතෙනවා ඒ හිතන ආකාරයට මම මාළඟේ රූප හැදෙනවා ඊට අනුව මේක වශයෙන් වෙලා ධාතු හතර හැදෙනවා ඉතින් අර දැන් මේකේ විචිතුරු අනේකත්වය නිසා අපි අතරමං කියන එකේ තේරුම මේ කඩාගෙන පයින්ද හිතෙන්නේ මම ඒ විසිතුරු ඒ සිටිවිලි වේගය කඩාගෙන ඈ ඒකෙන් ගැලවෙන්න හිතෙන්නේ නැහැ ඔය ගැලවෙන්න ඕන කියලා කොච්චර කිව්වා හිතෙන්නේ ඕක හිතෙන්න නම් ආදීනෙම දැකලා වැඩිලා මුත්ත පිරිපුන් බවක් ආවට පස්සේ තමයි උදෙනින් කැඩෙන්න හිතෙන්නේ ඈ ඒවත් හැමෝටම නැහැ බොහොම ටික දෙනෙකුට සංසාරගතව ඒ හැකියාව තියෙනවා ඈ ඔබ ටික දෙනකොට ඒ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ ඒ ටික දෙනාගේ කෙනෙක් වෙන්න ඕන. එහෙමයි. ඔබත් මමත් ඒ ටික දෙනාගේ කෙනෙක් වෙන්න. අපි මේ මහා සෙනගගේ මේ කාණ්ඩයට වැටලා යන්න ඕන නෑ. අර ටික දෙනාගේ කෙනෙක් වෙන්න ඕන. බුදු හිමියන් ළඟින්. එහෙමයි. දුක් ශෝක වේදනා අසහන දුරු වෙන්න. එන මොනවද? සහමුලිම දුරු වෙලා යන්න. බුදුහාමුදුර බුදුනේ මං උදෙසාමයි කියලා දකින්ද වෙන මොකක්වත් ඕනේ නැහැ තථාගත බුදු වෙලා දේශනා කළේ මං උදෙසාම අනේ එහෙම හිතපු අයිටම තමයි තථාගතයන් වහන්සේ දකින්න පුළුවන් උනේ
එතෙ පිට පිට පැත්තෙන් බෑ පිට පැත්තෙන් බලන්න පුළුවන් දෙයක් නෙමෙයි පිට පැත්තෙන් ඉතින් බලන්නේ කරා අඳුර අතපත ගන්නවා අඳුර අතපත ගා යන්න හදනවා අමාරුයි හරි අමාරුයි මේක විනිවිද දකින්න ඕන දෙයක් එතකොට එතන මම කියලා බැලෙන් දෙයක් නෑ කියලා දකින්න එක තමයි බල ඔයිද මම දෘෂ්ටියනේ දැන් ඔය බිඳෙන්නේ එහෙම බිඳෙනවනේ දෘෂ්ටිය එහෙම දැනටත් ඔබලාට ගොඩක් බිඳිලා තියෙනවා ඒක මම දන්නවා ඒ බිඳිච්ච ස්වභාවය ඉතින් මට මොකද මගේ ක්ෂේත්‍රයේ ඉන්න හින්දා මට තේරෙනවා එහෙමයි මගේ ක්ෂේත්‍රය තුල ඉන්න හින්දා මට තේරෙනවා මේ මේ අයිට මේ මේ අයිට මේ මේ අයිට මේක බිඳිලා තියෙනවා කියන එහෙමයි මගේ ගහන්න දෙපා ආරයද මෙයාද කියනද මන්ද නම් අත ඒ කතන්දර වැඩන්න හරිද බිදිචාම් බිදිච්චේ කියලා කතා කරන හැටි නොබිදිච්චේ කියලා කතා කරන හැටි අපිට අපිට වහන්න බෑ අහු වෙනවා තක්කාල එහෙමයි මොකද අපේ ක්ෂේත්‍රය තුළ ඉන්න හින්දා එහෙමයි එහෙනම් මොනවද වෙන 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 මොනවත් එක්ක ඔට්ටු වෙන්නද එහෙමයි මේ සමිඳුන්ස හැම වෙලාවෙම සිතුවිල්ලක් එක්ක උත්තරයි ඔව් ඉතින් සර්ව ලෝකන් චිත්ත මාත්‍රම් කියේද? එහෙමයි. ඔව්. සිතේලි මාත්‍රයක් විතරයි කොහෙන් බැලුවා? බාහිර කිව්වත්, මනින්ද්‍රිය කිව්වත් හැමතැනින්ම මතුවෙන්නේ සිතුවිල්ලක් තුලම. හැමදේයක්. එහෙමයි හම්බු තේරුණා. ඔව්. ඔව් නොතේරි හරියන්නේ නැහැ, තේරෙන්නම ඕන. හරි. ආ. ඒක තේරෙන්නම හැමෝටම තේරෙනවා, තේරෙන නොතේරෙනව නෙමෙයි. හැම එක්කිනාටම තේරෙනවා. ඈ? තම තමන් නැන පමණින් තේරෙනවා. අමතමන නැන්න බම්මනින් තේරෙනවා තේරෙන එක අර හැම එකේනාම කරන්නව අමුතුම දේ තමයි අර බේත් නොබන එක දැන් බේත් බොන්න දැන් බේත් බොන්න දැඩි මේ 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 එකක් දාන්න උනන්දුවක් දාන්න හරි හරි බොන්න බොන්න කියලා අම්මලා හැම මොකද කරන්නේ ගුරේ ගහලා පවන්නේ පොඩි කාලේ කෑ ගහද ආ හොයි ටික බලා 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 කියලා ආන්නේ වගේ තමයි දැන් මේක වෙන හරි වෙන ක්‍රම යන්න ආ බේත් නොබන්න ඕන අපේ ගමනට ඕන මොකද්ද මාරු කරපුවා එහෙම හිටපුවා දැන් අපි තරුණ කාලේ මේ මාරු කරලා නේ ඉන්නේ ඒක ප්‍රශ්න නැහැ අනික අය අමුතුවෙන් ඇඳුම් මාරු කරන්න ඕනේ නැහැ හැබැයි කැපවීම කරන්න ඕනේ මානසික කැපවීම කරන්න ඕනේ දැන් ඔව් කැපවීම කරන තරමට ඒකේ උත්තරේ හම්බ වෙන දැනටත් හම්බෙලා තියෙනවා උත්තර අධ්‍යාත්මිකව නැද්ද අපි මේ බාහිරේ මොනවා මොනවා අතපත ගෑවත් මොනවා බැලුවත් අරවා මේ කරුවත් අධ්‍යාත්මිකව අපිට නිවීම සැනසීමක් තියෙන මේකේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂයට තරමටනේ ඈ ද්‍රව්‍යමය කියලා හිතන හිතන තරමට මොකද වෙන්නේ මනස නිකන් ඔට්ටු වෙනවා විචිතුරු මනසක් විචිතුරු જાති පේන්න පටන් ගන්නවා ආ ආන්නේ ප්‍රශ්නේ නැද්ද ධර්මේ මොකද්ද දැන් දැන් මොකද්ද දැන් මොකද්ද පිහිට එතකොට නොපෙනෙන දෙවි කෙනෙකුගේ පිහිටද එන්නේ නැතිනම් මොකද්ද ආ අපි මොකද්ද කිව්වේ? අපිට ආ ධර්මයේ පිහිට ධර්මයේ. ධර්මයේ මොකද්ද? ධර්මයේ පිහිට කියනකොට ධර්මයේ මොකද්ද? මේ විශ්ව පුරාම සිදුවෙන ධර්මයේ මොකද්ද? අපේ ශිරුර ඇතුළු මේ මුළු විශ්ව පුරාම සිදුවෙන ධර්මද ධර්මතාවය. ධර්මතාවය. ආ අනිත්‍ය බව පරිණාමය. ඔව් අනිත්‍ය බව. එමත් කියේ අනිත්‍ය බව කියනවත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනික තව මේ පැත්තෙන් කිව්වොත් එමු යම් යම් හේතුන් නිසා හට ගන්න බල. බල. ආ අපිට දැන් තරහක් ආවොත් එමු ඒ හේතුන් නිසා හටගත්ත බලය. අපිට තරහ එන වෙලාවල් දෙනවනේ ඒ හේතුන් නිසා හටගත්ත බලය. ඈ ඊළඟට අපි හිතගෙන ඉන්නවා ඒ යම් හේතුක බලයක්. දැන් හිතගෙන ඉඳලා බෑ ඉඳ ගන්න ඕන. ඉඳ ගන්නවා කියන එකේ තියෙන්නේ ඒ හේතුයේ බලය. එතකොට දැන් මමෙක් යනවා එනවා මට තරහා එනවා මගේ යෑමක් කීමක් කියලා උඩින් වේගෙන් අපිට පෙවුනට
සිද්ධිය දිහා බලන්නකෝ අර රූපවාහිනී තිරේට අර ඒ ටියුබ් එකට අර ඒ ඒ වෙලාවල තරංග හරින් වදිනවද තරංග විසිරිලා පෙන්නුම් කරන්නේ ඒක ඉතින් පේනවා අර යමයා දෙයක් කෙනෙක් කාරණයක් නමුත් අර ටියුබ් එකට වදින තරංග නේද රූප තරංග මේ විද්‍යුත් තරංගත් එක්ක මිශ්‍ර වෙලා වැදින ඒ සිද්ධිය ඒ වගේ මෙතන නිතරම මොකද වෙන්නේ ඒ සිතිවිලියත් එක්කලා අර සුද්ධාෂ්ටක රූප වලින් තරංග වදිනවා වගේ මම අර ඊයේ පෙර දවසේ කියන්නේ මේක විදිරි කොටනවා වගේ කියන කතාව විදිරි කොටනවා වගේ කියලා කතාවක් කිව්වා මම හිතන්නේ ඒ තරංග එතකොට මේ තරංග වේගය ඔබට පේන්නේ නැගිටින යන එන කියන කරන මේ මම පිළිපදව යන එන කියන කරන ඉතින් ඔච්චරයි ඔක සිද්ධිය ඉතින් මොකුත් නැහැ තරංග මේ ක්‍රියාවලිය මොනවද ද්‍රව්‍යද යාද මෙයාද දෙයක්ද කෙනෙක්ද නෑ ඒව හටගෙන නැසෙනවා එහෙනම් අසීමිත බව නම් ඇත්තයි අර අර අහසවා ඉද තරංග ගෑවෙන්නේ නැත්තනක් තියෙනවා ඔය තරංග එකක්වත් ගෑවෙන්නේ නැහැ සිටිවි තරංග ගෑවෙන්නේත් නැහැ සුද්ධාෂ්ටක රූප ගෑවෙන්නේත් නැහැ කොහෙද අසංකති අසංකති තමයි තථාගත තථාගත පිහිට විතරයි ඔබට මට තියෙන්නේ නිවෙන්න සැනසෙන්න අනික ඔක්කොම මේ තරංග ඒ තරංග වලත් තියෙන දෙවදෑරුම් තියෙනවා කළු තරංග වල හැටියට කළු විපාක සුදු තරංග වල හැටියට සුදු විපාක එහෙමත් තියෙනවා ඉතින් ඉතින් අර කළු විපාක වෙනකොට අපි අඬනවා දොඩනවා අයියෝ මට නෙමෙයි උනේ අනික කාටවන්නේ මට නෙමෙයි ඔක්කොම උනේ කියනවා කළු තරංග සුදු තරංග වෙනකොට අනේ ඇත්තද හරි දැන්නම් හරි දැන්නම් හරි හොඳයි කියනවා ඒ සුදු තරංග ඔය කොයි තරංගත් ඉතින් හටගෙන නැදන ඕක දෙවියන් වහන්සේ මවන තරංග නෙමෙයි ඈ ඔබ අපි යමක් කළා නම් කරපු එකේ ආපු විපාකේ කරපු එකේ අනික්කද කරපු එකේ විපාක කරපු එකේ ආනිසංසය ඒක අදකට විතරක් සීමා වෙන්නේ නැහැ විශ්වයේ අනාදිමත් කාලේ කළ කී දේවල් පිළිබඳව කළු තරංග සුදු තරංග ඕකේදී දැඩිව කම්පාන වෙන්නේ කියන එකයි බුදුහාමුදුරුවත් දාන්නේ කම්පාන වීම තුර තමයි තථාගත වැඩේ විතර දකින්න පුළුවන් අර තරංග නැති දැන් ඒ සඳහන් අපි දැන් මේ කතා කරන්නේ මේක විද්‍යාත්මක කතාවක් නේ නේද මේක ඔබතුළම මාතුළම පරිශනාත්මක කළ යුතු කතාවක් නේ අදහන එකක් නෙමෙයි ලැබේවා කියන එකක් නෙමෙයි ලැබේ පුජ්‍යලා දහිල්ලකුත් නෙමෙයි පුජ්‍යලෙක් අදහනවා නෙමෙයි ධර්මතාවය අදහන රබුතුමී කියෝ වගේ ධර්මයේ පිළිබඳව දකිනවා සිදුවෙන ධර්මතාවයේ පිළිබඳව දකිනවා කොච්චර එළියද කොච්චර පැහැදිලිද කොච්චර යථාර්ථවාදීද කොච්චර නිරවුල්ද කිසිම පුජ්‍යල දෘෂ්ටියකට බලංගු නැහැ පුජ්‍යලයකට ගැති වෙන එකක් නෙමෙයි ධර්මස්කන්ධේම ඔබ ඉදිරියේ තියෙනවා ඒ තුද තියෙන හොඳ නිවීමක් සැනසීමක් අවසරයි ස්වාමීන් වහන්ස ඔව් ස්වාමීන් වහන්ස දැන් අපි සාකච්ඡාවේදී සාකච්ඡා වුණ ස්වාමීන් වහන්ස අර ධාතු ගුණ සම්බන්ධව දැන් අර වියලියයි සිසිලයි එකතුනාම පටවි ධාතුව තෙතයි රස්නෑයි එකතුනාම තේජෝ ධාතුව සිසිලයි තෙතයි එකතුනාම ආපෝ ධාතුව ඒ විදිහට වියලියයි උණුසුම එකතුනාම තේජෝ ධාතුව කියලා සංඥාද එතකොට ඒ ඒ ධාතු ගුණ සම්බන්ධව අපි එතන අවධානය යොමු කරේ ස්වාමීන් වහන්ස මේක මේ රූපයාගේ හට ගැනීම කෙනෙකුගේ නොවන කියන තැන තේරුම් ගන්නද ස්වාමීන් වහන්ස රූපයාගේ රූපවල පරමාර්ථම தත්ත්වය අරූපී බව එලි කරගන්න රූපවල පරමාර්ථත්‍ය අරූපී දැන් ඔය ධාතු ගුණ කියාපුවා රූප නෙමෙයිනේ අරූපේනේ ඒ කියන්නේ එහෙම පරමාණු කියන එකටත් එහායින් වෙයි අද කතා කරන විදිහට නම් ඔය මොනවද දැන් ඔය දැන් නැනෝ එහෙම කියලා කියන්නේ නැනෝ කියන එකටත් එහායින් නැනෝ තාක්ෂණයටත් එහායින් සිද්ධ වෙන මේ ගුණාත්මක වූ ද්‍රව්‍යයක් නෙමෙයි ගුණාත්මක වූ රූප හට ගැනීමේ ආරම්භය එහෙම රූප ඒ කියන්නේ ධාතු හැදෙන්නේ ওই හතරෙන් අර හතර එකිනෙකට යුගල් වශයෙන් එකතු වීමෙන් ධාතු හැදෙන ධාතු හැදෙනත් එක්කම ධාතු අනික්තරා ඒ යුගල් වෙනවා ධාතු හැදෙනත් එක්කලම ආයේ තෙතසිර වීර්ණි බවට හැරෙනවා තෙතසිර වීර්ණි ඊතර බලනකොට හරි කලබලේ නතර වෙච්ච බවක් නැහැ දානසියුම් තත්ත්වෙන් ද්‍රව්‍ය නෙවෙන තත්ත්වෙත් මොකද්ද තියෙන්නේ නතර නොවෙච්ච බව නතර වෙලා මේක ලියා ගන්නයි අපි හිතන්නේ නේද කතා කරන්නේ ඒකයි එතකොට සමහරවිට ඒ ධාතුන්ගේ ක්‍රියාව කෙනෙකුගේ නොවන නිසා අපිට කිසිම වෙලාවකවත් අපිට කැමැති ආකාරයක් පවත්න්නත් බැරි
ස්වභාවය නේද සාමනස් දැන් අපි ඒ බව නොදන්න නිසානේ කැමැත්තවල් පාත්කින දුකක් ඇති කරගෙන ඒවා නොදන්න ඉඳ තමයි අපි ඒවා නොදන්න ඉඳ තමයි කන්නාඩි ගාවට ගිහිල්ලා හිටියේ තරුණ කාලේ වැඩිපුරම කඩපත ගාව අපි හිටියේ ඒවා නොදන්න හින්දා ඉතින් දැනගන්නකොට ආය ආපහු මේක හදන්න පුළුවන් කමක් නැහැ පළා ඔය ඉතින් වෙන හරිය වෙනවා වෙන හරිය වෙන්න ඇරලා බලාගෙන ඉන්නේ ඉතින් ඈ ඉක්කින්නින් ඒකෙන් ඒක හේතු කරගෙන ඒ තුලින් යථාභෝධය කරගන්න තමයි දැන් තියෙන්නේ ඒක හරි අපි සන්තක දෙන්නේ නෙමෙයි ඒක තමයි ස්වාමීන් වහන්සේ මම ළඟදි කියෙව්වා මේ ලෝකයේ මේ සුවඳ විලවුන් කර්මාන්තය කොයි තරම් සුවඳ විලවුම රූපා ඔය ආරක්ෂා කරගන්න තියෙන ද්‍රව්‍ය නිපදවන අපි කියන්නේ කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එක බිලියන 500ක්කටත් වැඩිලු අවුරුද්දක ඒගොල්ලන්ගේ තියෙන වෙල හෙළඳාම් වලින් ඇති කරන මේ මේ කියන්නේ මේ වෙල හෙළඳාම් නිසා ඇති කරගන්න මේ මුදල් ප්‍රමාණය. ඉතින් ඒ ඔක්කොම මේ සත්‍ය නොදැනගෙන ඉන්න කණ්ඩායම වැඩි නිසා නේද ස්වාමීන් වහන්සේ සමහර කට්ටියට ලාභ ලබන බිලියන 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 500ක ලාභ ලබන බිලියන 1000ක් විතර මොඩියෝ ඉන්න හින්දා බිලියන 1000ක් විතර මොඩියෝ ඉන්න හින්දා බිලියන 500ක ගාන අරමුණ ලබනවා එහෙම තමයි එහෙමයි මේකේ ඉතින් ඒ වුණාට ගදක ගහින්ද කියන එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉතින් යම් ප්‍රමාණයකින් මේ ස්වභාවයෙන් වැඩ හිටපුවම ඇති මේක සීමා පන්නර පර්ෆියුම් ගනලා ලොකුම ගොන් 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 ගල වැඩි හින්දා නේ වෙන්නේ මොඩකම් වැඩි හින්දා වෙන්නේ නැත්තම් මේ ගානකට ජීවිතේ සිත හොඳට එළිය නම් ශාරීරික පවා එහෙම නරක වෙන්නේ නැහැ ලේසියෙන් ඔව් තා මොනවද ආන්න එමු තියෙන්නේ කියන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා අපි හන්දෙන් දැන් ආන්න අර මේ ප්‍රධාන ඉස්සල්ලාම එන රතෙත උණුසුම සිසිල වියලි කියන ඒව එකතු වුණාම නේ අර ආපෝ තේජෝ ආයෝ පටවි හැදෙන්නේ ඒව එකතු වෙන්න බාහිර මොකක් හරි බලවේගයක් බලපානවද කොහොමද නෑ 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 බාහිර බලවේගයක් බලන්නේ ಗುಣ ධාතු වීම බාහිර බලපෑමකින් දෙවියන්ව දැන් සමහර වෙලාවට ඔන්න ඔතෙන්ද දානවා දෙවියන් වහන්සේගේ වැඩක් කියලා. බ්‍රහ්මයාගේ වැඩක් කියලා ඒ කාලේ කිව්වා. ඒක තමයි මම. බ්‍රහ්මයාගේ කරන වැඩක් කියලා ඒ කාලේ කිව්වා. දෙවියන් වහන්සේ කරනවා කිව්වා. නෑ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල කියන්නේ සත්‍යතාවය මොකද්ද? ඔය එකතු වීම හට ගැනීම සිද්ධි. ඔකට කියන්නේ විශ්වයේ පවත්නා වූ මහා බලවේගය. එතකොට එතන බලවේගය විශ්වයේ බලවේගය. අසිරිමත් මහා බලවේගය නිකරුන්නේ අසිරිමත්. අසිරිමත් කියන එකේ තේරුම ඉතින් ආයේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන එක විශ්වව්‍යාපී ඒකත් එකක් තැනක් නෙමෙයි ඒක මහා විශිෂ්ටුයි ඒකයි අසිරිමත් කියන්නේ අසිරිමත් වූ බලවේගයක් අසිරිමත් වූ බලවේගයේ දෙයයන්ාති කියන්නේ කියොත් ඇරදී බ්‍රහ්මයා කියන්නේ කියොත් වයිදී ඒක යථාභූත ඥාණයෙන් තමයි ඒක දකින්නේ එතකොට තමයි අපිට ඒකේ අයිතිය නැත්තේ ඒකේ අයිතිය නැතිවීමමනේ තථාගත කිව්වේ නැත්තම් ඒකේ තාමසුන් තත්ත්වයේදී ඒකේ අයිතිකාරය වෙනවා බ්‍රහ්මන් නැත්තම් ඥාන රූපී ඥාන අරූපී ඥාන වලදී ඒකේ අයිතිකාරය වෙනවා පුදු කේවලත්වයට ගිහිල්ලා අයිතිකාරය වෙනවා ඔතන සිදුවීමක් බව අපි දකින්නේ අයත් නොවන අනාත්ම වූ සිද්ධිය තෙත සිසිල වියලිය නිසම පටවි ආපෝ තේජෝ ආය ගුණ ධාතු ධාතු ගුණ ගුණ ධාතු ධාතු ගුණ වේගවත් මහා බලවේගයක් රූපේ රූපයගේ පරමාර්ථ තත්ත්වය ඔක තමයි ආන් තියනවා මේ තියනවා කියන ද්‍රව්‍ය මේ කතන්දරේකුත් නැහැ 아무තෙන් කවුරුකව සරුබලධාරිකුක හදනවත් නෙමෙයි ඒවා එකතු වීම සම්බන්ධ වීම ඇති වෙන්නේ විශ්ව ශක්තියක් බලයෙන් කියලා කිව්වොත් පේනවා මොකක් හරි අපි ඒකට විශ්ව ශක්තිය බලය කියන්නේ ඒක තමයි මම කියන්නේ මහා බලවේගය කියන වචනේ කියවන්නේ එහෙම කියපම හරි මහා බලවේගය ආශීර්යමත් ඒ වගේම ආශ්චර්යමත් වූ මහා බලවේගය කොහෙන්ද ලැබුණේ කියන මන්ද බලන්න එහෙම එකක් කොහෙන්ද ලැබුණේ එතකොට අපි බලන්න බලාදෙනකින් පිටපැන්න වෙනවා බලන්න ආදෙන සිද්ධියෙන් පිටපැන්න වෙනවා සිද්ධියෙන් පිට නොපැන ඒ අනික ඕවා අපි බලන්නේ වෙන මොකේකටවත් නෙමෙයි විභාග ලියන්නවත්
එමෙත අමුතුමයක පෙන්නන්න නෙමෙයි මෙතන ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරන්න මෙතන පේන ඇන දකින්න විඳින එකේ හිස්නේ කියන එක ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා කරන්න යම් විභජ්‍යවාදී බැලීම එච්චරයි ඊට වැඩි මොකක්ද ඒකේ නැහැ එතකොටේ බලවේගය වගේ හම්බුනේ ඒකට උදව් දෙනවද ප්‍රතිසන්දි විඥානයේ හරි චුත්තසිත හරි මොකක්ද එතකොට ආරම්භකව ඇතුලෙන් ඒ බලවේගයේ රූප සම්බන්ධ වෙන කතා කරුවේ රූපවල ඉවරේ ඊගාවට ඒක නොදකින තාක්කල් ඒ බලවේගයේ කතන්දරේ නොදකින තාක්කල් කර්ම කතන්දරයකට මැදි වෙලා තියෙන්නේ කර්ම ඒ කර්මයට විශ්වීය කර්ම වේගය කිව්වට කමක් නැහැ කර්ම වේගය කර්ම වේගයෙන් තමයි සිතිවිලි නැගෙන්නේ අර වේගයෙන් තමයි දතු අතර නැගෙන්නේ එහෙම තමයි ඊට වඩා යහට යහට ඒක ගැන හොයන්න යන්න එපා තේරුමකුත් නැහැ හොයන්න බෑ ඈ බුදු ඇසින්වත් ගෝච බුදු ඇසින්වත් දේශනා නොකරූ පැති ගුණාත්මක ක්‍රියාවලියක් පමණයි එතන නේද ආන්නෙච්චර ගුණාත්මක ක්‍රියාවලිය කියලා ගත්තාම ඇති ඊට වැඩි එහා යන්න ඕනේ නැහැ ඊටදී එයා හිතන්නේත් ඉතින් අපි නිකන් හිතර හිතනවා දැන් අපිට මේකේ ද්‍රව්‍ය නැහැ මේක සංකාර පුංජිය ඝන 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 බවක් නැහැ කියන එක ඔප්පු කරගන්නයි ඕන ඝන දෙයක් නෙමෙයි ඔප්පු කරන්නේත් මේ මේ එක එක්කෙනා කියවත් නෙමෙයි සත්‍ය වශයෙන්ම ඔප්පු කරගන්නවා ඝන දෙයක් නෙමෙයි ඒ බව තේරිච්ච දැන් තැන් අපි එතන ශූන්‍යත්වය බැලීම සඳහා අපි අවධානය වැඩි වෙන්නේ ඒ සඳහා බලපොම ඇති. මෙතනින් එහායි මොනවද? හැබැයි ප්‍රශ්න කරන්නත් බෑ ප්‍රශ්න ඇති කරගන්න ඕනෙත් නෑ. තේරුණාද දැන් කියන්නේ? එතකොට තියෙන්නේ අපිට ළඟම සිද්ධිය බලන්නේ. මේ නැගින එකෙන් දැන් කියන්නේ කියන්නේ ශූන්‍යත්වය පානකින් අරක තේරුම් ගත්තට පස්සේ ඉතින් මේක ශූන්‍යත්වය. ඔව් තව ඒ වගේ අහන්න තියනවාද? අවසර සම්මාසයේ ඉස්සෙල්ලා ඔබ වහන්සේ පැහැදිලි කරා ආශ්‍රාසයේ ඒ අසංකතයට ගියපු වෙලාවට වර්ණන්ද රස ඕජා ඒකෙත් අසංකතයට යනවා අසංකතයට යනවා නෙවෙයි ඒ නැගින බව කර්ම ශක්තියත් නැගින බව අපේ හැමදෙන්නේ අර කොටස පැහැදිලි වෙනවා වර්ණගන්ධ රස ඕජා නැගින බව පැහැදිලි වෙනවා නමුත් කර්ම ශක්තියත් නැගින බව මට ඔකට ඈත කාලේ පොඩි අත්දැකීමක් තියෙනවා භාවනා කරගෙන යනකොට දැනිලා තියෙනවා මේ ආශ්වාස කරන නිසා නේද මේ සියල්ලම සිද්ධ වෙන්නේ කියලා. නමුත් මට එතනින් එහාට යන්න දැනුම තිබුණේ නැහැ අපේ හැමදෙරෙම. මට ඒක පොඩ්ඩක් පහදලා දෙන්න අවශ්‍යයි. මොකද දැන් ඒ එතුමි කියන්නේ මොකද මට තව වෙන කෙනෙක් පැහැදිලි කරන්න මානෙල් මට ඒක පැහැදිලි කරලා කියන්න එතුමි මොකද්ද කියන්නේ කියලා? ස්වාමින් මහන්ස මේ භාවනා කරගෙන යනකොට අර ආශ්වාස වාතයෙන් තමයි මේ ඒ ක්‍රියාවලිය හැම එකටම බලපාන්නේ කියලා තේරුණත් එතනින් එහාට ඒක අර කර්ම වේගය සහ ඒ අසංකතයට බිඳෙන ඒ හරිය පැහැදිලි කිරීමක් තමයි විස්තර අහන්නේ ස්වාමීන් වහන්සේ. කොහොමද ඒක පැහැදිලි කරන්න පැහැදිලි කරන්න එතුමිය ස්වාමීන් වහන්සේ ආශ්වාස ආනාපානසති කරනකොට වෙන්නේ නැත්නම් ආශ්වාස වාතය තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ කියන එක පැහැදිලි කියලා කිව්වා. එතකොට මං හිතන්නේ අර හෘදේ ගාව මේ ලේ ධාතුවයි ආශ්වාස වාතයයි ඇතුළ බිඳිලා ඒකෙන් ඒ සිතුලි වලට කර්ම වේගය බලපාන හැටි සහ අසංකතයට කොටසක් මේ විඳින හැටි ඒ ටික වෙන්න ඕන ස්වාමින්වංශ අහන්නේ එතන පැහැදිලි කරගන්න. ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය මෙහි සිදු වෙනවා වගේම අපි හැම කෙනා ළඟම භවත්‍ය නිරෝධයි නම් අනුශේධ ධර්ම නිරෝධයි. අනුශේධ ධර්ම නිරෝධයි නම් අරහන්තයන් වහන්සේ. මේ වැඩේ තමයි නොවිලා නෙලා නැති නිසා භවංග සිතත් එක්ක අපි ගන්න භවංග සිත ඇසුරෙන් තමයි සිතිවිලි පහළ වෙන්නේ. භවංග සිතෙන් තමයි නැගෙන සිතිවිලි වලට මේ මොකද්ද මේ යම් ජීවාත්මක බවක් දෙන්නේ. ජීවාත්මක බව දැන් උදාහරණයක් වශයෙන් ගන්නකොට මෙහෙම දැන් අපිට කියනවා මොනවද මේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන්
අපිට කටු කටු තියෙන ගෙඩියක් ගෙනත් දෙනවා එන්නේ කවුරු හරි හා එතකොට අපි හිතනවා මේක කොස් ගෙඩියක් කියලා ආ පොඩි කොස් ගෙඩිය යන්නේ කියන්නේ එතකොට අරයා කියනවා දැන් බලන්න කොස් ගෙඩියක් කියලා දැනගත්තේ කොහොමද මේ දේශර කොස් පිළිබඳව භාවිතා වෙලා අතහැරලා තියෙනවා මේ මානසිකාරය ආවා ඒත් එක්කලම් බවංග සිතේ කොස් ගෙඩියක ගතන්දරයක් බෑට දුන්නා එතකොට අර අනික එක්කෙනා කියනවා නෑ නෑ ඔක දූර්යන් ගෙඩියක් ඔක කන්නේ මෙහෙමයි ඔක කටු ගලවන්නේ මෙහෙමයි කියලා අරයා මේවා ගලවලා අරාමයා කන ඇටි අරාමයා ඔක්කොම කියලා දෙනවා දැන් මොකද වෙන්නේ මෙයාට ඒවා ගලවලා කාලා රා දැනිලා හරි නිරස හරි කොහොම හරි ඒ සම්බන්ධව භාවිතයක් වුණ පළ ප්‍රථමතාවට ඇති වුණා මෙච්චර කාල කොස් කාලා හිටියේ දැන් දූර්යන් කියලා එක්කත් කන්න ලැබුණා දැන් දූර්යන් කාලා වල්ලම කර ඒ පිළිබඳව දැන් ඕනෑකම අන්තර්ගතයක් හිටින්නේ දැන් ආයෙ වෙලාවකදී අර ගැඩියක් දකිනකොටම නම අහන්න ඕනද? පන්ඩ ඕනද? ඈ මොකවන්න දකිනව දූරයන් ගැඩිය ආ දූරයන් ගැඩිය කොහෙන්ද ඒ? ආන් අර බවංග සිතේ දැන් එහෙම ඔබට මේ ඇහැට හැපෙනකොට කනට ඇහෙනකොට එහෙන් දෙනේව නැතිව එන්නේ නැහැ භාවිතා වෙලා අතහැරිච්ච එහෙන් එනවා කොහෙන්ද ඔය අර හතරෙන් තුනේ සිතෙන් කියන්නකො බවංග සිතෙන් තේරෙන්නේ නේද එතකොට ආන්ගේ එන එමට තමයි අපි කියේ විශ්වීය කර්ම ශක්තිය කියනවා කියලා අයිති භාවිතා වෙලා අතහැරිච්ච කර්ම ශක්තියනේ ඒකෙන් දැන් සිතිවිල්ලක් මේ ආවා මොකද දූරියන් කියලා ඒ සිතිවිල්ලට ආවා මොනවද මේ 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 හොඳ මේ මේ ගුණාත්මක බව ඒ සිතිවිල්ලට සංග්‍රහයක් ඇති ඒකෙන් තමයි අපිට සිතිවිල්ල කියලා පේන්න ජීවාත්මකව යමක් පේනවා මොනවද දූරියන් පේනවා දූරියන් රහ දැනෙනවා මේ ඉස්සරහ නෑ ඒනට ඒකේ රහයි ගුණයයි ඔක්කොම දැනෙනවා අනිවාර්යයෙන්ම සිතිවිලිනේ මොනවද වෙන මොනවද අර අරගොල්ල ගීතයක් දානකොට මෙතන හිටපු කීප දෙනෙකුට නිින්ද ගියා බොරුවට කොහම හරි නිින්ද ගියා අරගොල්ල ඇවිල්ලා උස්සගෙන යනවා ඉතින් එක එක යමතිය ඊට පස්සේ දැන් ඉතින් ආවට පස්සේ අපි අහනවා ඇත්තටම මිදයක් එනවා මතුරු කියනකොට බතුරු එනවලු හොගාලා මේගොල්ලන් දැනෙන අර බලන්න කොරයාගේ වචනේ පුළුවන් වුණානේ මේගොල්ලන් ඔක්කොම තීන මනෝමය එක රන්ත ලස්සන හදලා පෙන්නන ඕම ඒ වැඩේ තමයි අපිටත් එන්නේ මේ දැන් මනෝමයයි මායාමයයි මේකේ ඉතින් අරිට වැඩි ටිකක් ගැඹුරු විමසලා බලන්න තියෙන දේක් තියෙනවා ඉතින් බලනකොට ඉතින් එහෙම තමයි මේක මනෝමය ආ ඉතින් එහෙම තමයි ඔව් හරි එහෙනම් දැන් ඉතින් 10 විතර වුණා වෙලාවක් ගියා වෙලාව ඉතින් යනවානේ හඳ හඳ එලියත් එක්ක ගඟේ වතුර යනවා හඳේලියක් තියනව නෙමෙයි හඳත් එතන මේ එතන අලුත් වෙනවා හඳත් නිතරම අලුත් වෙනවා ගඟ වතුරක් ගලනවා එකක්වත් නතර වෙලා නැහැ බැලු බැලමට පේන්නේ වතුරේ හඳක් තියෙනවා ඒ වගේ බැලු බැලමට අපිට පේන අරයා ඉන්නවා මෙයා ඉන්නවා මේ 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 වීඩියෝ එකේ මේ පේනවා එතුණාට මොකුත් නැහැ ඈ ආන්නේ හිස්පව ශූන්‍ය බව ප්‍රත්‍යක්ෂ කරමු ප්‍රතිපත්තියම සම්පූර්ණ කරමු ඈ මේ ජීවිතය තුළම උතුම් ඇති ඇති අවබෝධ කරගන්න ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම ධෛර්ය ශක්තිය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා මම හෘදයාගෙන් ප්‍රාර්ථනා කරනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.